Buddhase, Mudase, Buddhato, Sammasambuddhase, Namo Tassa, Bhagavato, Arahato, Sammasambuddhase, Buddhang Saranang Gacchami, Dhammang Saranang Gacchami, Sanghang Saranang Gacchami, Dutiyampi Buddhang Saranang Gacchami, Dutiyampi Dhammang Saranang Gacchami, Dutiyampi Dhammang Saranang Gacchami, Tatiyampi Buddhang Saranang Gacchami, Tatiyampi Dhammang Saranang Gacchami, Tatiyampi Sanghang Saranang Gacchami. Panatipata viramani sita padang samadhyami adinnadana viramani sika padang samadhyami kami sumicchachara viramani sika padang samadhyami musavada viramani sika padang samadhyami suramire madhyama dattanam viramani sika padang samadhyami Ikipiso dua arahang sama sambudu idang jagana sanjano sugato lokavidu anuttaro purisa dhamma sambudu satta jiva manusyana sambudu bhagavati sattu bhagavata dhammo sanghikkhito akkhalikko ehi pasko Openaiko, pacitang meditampo, minunghiti. Supatipanno, bhagavato, sāvaka sangho. Udupatipanno, bhagavato, sāvaka sangho. Nyanayapatipanno, bhagavato, sāvaka sangho. Swamijipatipanno, bhagavato, sāvaka sangho. Yagyan chattari buddhisa yugani kutta buddhisa kukkalam esa bhagavato savaka sangho vahuniyo vahuniyo dakkhiniyo gali karaniyo anuttaram punyakyatam vahuniyo sadhu 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 Samantha chitta valesu Agra gacchan chiluvata Saddhanyam munikajasya Andu chitta mukhadam Dhamma saunikalleka Ayakadita Dhamma saunikalleka උතුම් ධර්ම දේශනාවක් අප වෙත ඉදිරිපත් කරන ලෙස කරුණාවෙන් දයාවෙන් ආයාචනා කරමි. තෙරුවන් සරණයි. සාදු. තෙරුවන් සරණයි මල්ලිකා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි ජාමිණම්මා තෙරුවන් සරණයි අමිතා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මම තෙරුවන් සරණයි. අද අපි අපේ මාතෘකාව හැටියට අපි යොදාගෙන තිබුණේ මේ ත්‍රිලක්ෂණය එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම සිංහල වචන වලින් පාලි වචනෙන් කිව්වොත් අනිච්ච දුක්ඛ අනත්ථ යන පද තුනේ අවබෝධයට පැමිණීම සහ චතුරාර්ය ආර්ය සත්‍ය හතරක් පිළිබඳ ඥාණයට පැමිණීම යන්න එකිනෙකට සම්බන්ධ වන ආකාරය පිළිබඳ යම් සාකච්ඡාවක් කරන්න.
ඒකට හේතුව මේ අම්මලා කුඩා කල සිටම ඒක යම් ප්‍රාර්ථනාවක් කළා. මා හට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා තමයි ප්‍රාර්ථනාව ඔක්කොම කළේ. ඊට පස්සේ යම් දහම ගැඹුරකට යොමු වෙනකොට කාලයක් යනකොට මේ ත්‍රිලක්ෂණ ධර්මය අවබෝධ වේවා, ඒ සියල්ල ලෝකය ත්‍රිලක්ෂණයට යටත් කොට දැකීමට අපි ප්‍රඥා ඇස පහළ කළ ගත යුතුයි යන්න තමයි ඊළඟ අපේ තිබුණු අදිෂ්ඨානය. ඒතර මේ දෙක මම අද පහදලා දෙන්නම්. මේ දෙක එකිනෙකට සම්බන්ධ වෙන ආකාරය මම කියන එක ඇහෙනව නේද? මේ දෙක එකිනෙකට සම්බන්ධ වෙන ආකාරය. ඒක මම පහදලා දෙන්න ඉස්සෙල්ලා මම කැමති අම්මලට පුළුවන් නම් අර පටිච්ච සමුප්පාදයේ අනුලෝම චක්‍රය පොඩ්ඩක් මේ අපේ තිරයට දාන්න පුළුවන් නම් අර අනුලෝම චක්‍රය. ඔව් අනුලෝම චක්‍රය නේද? පුළුවන් නේද? ඔව් පුළුවන් නේද? මට මට ඔව් පොඩි වෙලාවක් දෙන්න මම ඒක මේ දාන්න. හරි. ඒත් ඇයි මම මේ ඒක දාන්න කියලා කියන්නේ මේ අම්මලාට විශේෂයෙන්ම මෙතන අලුතෙන් සම්බන්ධලා ඉන්න අමිල, සරෝජ, ශාම එතකොට ඒ අයට විශේෂයි. පුණ්‍ය කවුද අලුත් එක්කෙනෙක් සම්බන්ධලා තියෙනවා අපිට මට පේනවා නිමල් කියලා. ඒතොර අනිත් අය මේක යම් කොටසක් අපි සාකච්ඡා කරලා තියෙන නිසා ශාමිනිය අම්මත් හිතනවා මේ අනිත් අයට මේක තමන් අවබෝධ කරගත්තු දේ තව ප්‍රත්‍යක්ෂයකට උදව් කරයි මම මේ අද කතා කරන්න යන කොටස. අලුත් අයට ඒක බොහොම සියුම්ව මේක ධාරණය කරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. එතකොට මේ කාරණේදී මේ මේ අමල දන්නවා මේ ඔක්කොම කලේබරයක් මේ අපි දරාගෙන සිටින්නේ. කලේබරයක් කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ දෙමාපියෝ දෙදෙනෙක් එක්වීමෙන් තුළ හටගත්තා වූ කයට තමයි මේ කලේබරය කියලා කියන්නේ. එතකොට මේ අම්මලා දන්නවා දෙමාපියෝ දෙන්නෙක් එකතු වූ පලියට මේ අර කියන්නා වූ ගර්භාෂයක් තුළ දරුවෙකුගේ පිරිසිඳ ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට මේ විශ්ව ධාතුවේ බුදුවරේ පමණක් සොයාගත්තා වූ මේ මොහොත වෙනකොටත් කිසිදු මේ 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 කියන්නා වූ නවීන විද්‍යාවේ පරතරයට ගියා කියලා හිතාගෙන හිටියේද මේ කිසිදු කෙනෙකුට තාම හොයාගන්න බැරි වුණා මේ බීජය මේ කුසේ ඇතුළේ සකස් වෙන බීජය සජීවීකරණයට බඳුන්ුනේ කොයි අවස්ථාවේද කියලා. සජීවීකරණයට කියන්නේ කුමක්ද? සජීවීකරණය වෙනවා කියන්නේ මේ විඥාන බීජය මේ සම වෙන මේ මේ අපි කියනවනේ අපේ වචන වලින් කියන යුක්තාණු එහෙම නැත්නම් මිදින්බය සජීවී බවට පත් උනේ. ඒ කියන්නේ දරුවෙකු උසට පිරිසිඳ ගත්තා කියන්නේ කෙසේද කියලා තාමත් අද වෙනතුරු හොයාගන්න බෑ. හැබැයි තථාගතයන් වහන්සේ කිව්වා මේ විඥානයකගේ පැමිණීම ඔක්කන්තියක් තුලයි මේක සිද්ධ වෙන්නේ කියලා. එතකොට මේක සොයාගත්තේ අපේ තථාගතයන් වහන්සේ පමණයි. ආයි කිසිදු මේ ලෝකේ හිටපු ලෝක සත්වයකට මේක හොයාගන්න පුළුවන් වුණේ නැහැ. ශාමිනියම ඉන්නෝ නේද ලයින් එකේ. හරි. එතකොට මේක අපි පොඩ්ඩක් අද අවධානය කරගෙන අපි කතරම් සූක්ෂමව මේ 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 ගැඹුරු දහම පරිශීලනය කළ යුතුද කියලා අපි හිතන්න ඕන. ඒකට අද අපි බලමු ඒ කොහොමද කියලා. එතකොට මේ අම්මලා ඔක්කොම දන්නවා මෙතන ඉන්න රත්නායක අම්මා එහෙම අම්මත් අපි කතා කරලා තියෙනවා අනුලෝම චක්‍රයක් පටිලෝම චක්‍රයක් කියලා චක්‍ර දෙකක් පටිච්ච සමුප්පාද. ඒකට කියනවා පටිසෝතගාමි අනුසෝතගාමි කියලා කියනවා. එහෙමයි.
එතකොට මේ අනුශෝතගාමි චක්‍රය තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඤ්ඤාණ විඤ්ඤාණ පත්‍ය නාම රූප ආදී වශයෙන් ඒව මේව කෙවලස්ස දුක්ඛ ස්කන්ධය සමුදෝ හෝති කියන දුක සමුදේ වීමේ චක්‍රය ඒක තමයි එහෙමයි අනුලෝම අනුලෝම චක්‍රය ලෝම චක්‍රය එහෙම නැත්නම් අනුලෝම වාරය එතකොට ඔබ කටපාඩම් අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධා සංඛාර නිරෝධා විඥාන නිරෝධා විඥාන නිරෝධා නාම රූප නිරෝධා ආදී වශයෙන් ඒක තමයි නිරෝධ චක්‍රය ඒක තමයි පටිසෝතගාමි නැත්නම් පටිලෝම චක්‍රය එහෙමයි එතකොට මේ චක්‍ර දෙක ගැන කටපාඩම් වෙලා තිබුණාට එහෙමයි මේක මේක ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ මම හිතනවා කොමුදු ඕගොල්ලෝ කවුරුක්වත් ඕගොල්ලන්ට මේක හරියට ග්‍රහණය වෙලා තිබුණේ නැහැ කියලා අමල එහෙම කරනවා එහෙම ගන්න එහෙම එහෙමයි මේ තථාගතවරයා එතකොට මේ චක්‍ර ක්‍රියාකාරීත්වය විශේෂයෙන්ම අනුලෝම චක්‍රයේ ක්‍රියාකාරීත්වය බුදුවරයා කියනවා බුදුවරු පහළ වූවද පහළ නොවුවද මේ මේ චක්‍රයේ ක්‍රියාකාරීත්වය ලෝකේ පවතිනා වූ සදාතනික ධර්මතාවයක් කියලා. එහෙමයි. සදාතනික ධර්මතාවයක් මේක සත්වයා ලෝකයේ පවතින තාක්කල් පවතින. ඒකේ තේරුම හොඳට මතක තියාගන්න. මේ සත්වයා කොහේ හරි තැනක උප්පත්තියක් ලැබුවද එහෙමයි. මේ උප්පත්තිය ලැබන සත්වයා ඒ අදාළ ඉන්ද්‍රිය අධ්‍යක්ීම. එහෙම නැත්නම් සලායතනික අධ්‍යක්ීම ලබන්නේ මෙන්න මේ චක්‍රයේ ක්‍රියාකාරීත්වය තුළ. ශාමිනිය අම්මා ඉන්නවද? මට පේන්නේ මේ ඉන්නවා උපුල් මහත්තයා ඉන්නවා අහගෙන ඉන්නේ උපුල් මහත්තයා. හරි. ඔකේ. එතකොට මේක මේ චක්‍රය තුලින් තමයි කොමුදු මේ චක්‍රය තුලින් තමයි මේ සත්වයාට මේ ආයතනික අධ්‍යක්ීම ලබන්නේ. ඒක එන්න මේක තමයි ලෝතර බුදුවරයෙක් ලෝට හෙලිදරව් කරන්නේ. එතකොට අවිද්‍යාව තුලින් මේ චක්‍රය ආරම්භ කරොත් ඒක අනුලෝම චක්‍රය නැත්තම් දුක දුක සමුදේවන්නා වූ චක්‍රය. එහෙමයි. යම් වෙලාවක ඔබට අවිද්‍යාව නිරෝධ කරන්න පුළුවන් වුණොත් ප්‍රඥාවේ අවදි කිරීමක් තුල මෙතන ඉන්න අයට ඒ අනුලෝම චක්‍රයේ බිඳලා දාන්න පුළුවන් පටිලෝම චක්‍රයක් හැටියට පටිලෝම වාරයකට ඒක තමයි කියන්නේ පටිසෝතගාමි කියලා ආර්යකු ගමන් කරන්නේ පටිසෝතගාමි ඒ කියන්නේ පටිලෝම චක්‍රය තුලයි කියන එකනේ අමිල මේකේ තේරුම එහෙමයි ආර්යකුගේ ආර්යකුගේ ගමන් මඟ පටිසෝතගාමි අනාර්යයාගේ ගමන් මඟ අනුසෝතගාමි අනුලෝම චක්‍රයට ගොදුරෙලා ඒ කියන්නේ ඒව අනුලෝම චක්‍රය කියන්නේ ඒව මේව කෙවලස්ස දුක්ඛ ස්කන්ධය සමුදය හෝති කියන එක. එතකොට දැන් බලමු දුක්ඛ ස්කන්ධය සමුදය හෝති. එතකොට අවිද්‍යාව යනු තථාගත විග්‍රහය යනු තථාගතයන් වහන්සේගේ විග්‍රහය යනු මෝහය එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය හතර පිළිබඳ තියෙන අනවබෝධය. එතකොට චතුරාර්ය සත්‍ය කිව්වේ දුක යන්න කුමක්ද පිළිබඳ තියෙන අවබෝධය දුක සමුදේවන ආකාරය පිළිබඳ නුඹට යම් දවසක ඇති වෙන අවබෝධය දුක නිරෝධය පිළිබඳ නුඹට ඇති වෙනා වූ අවබෝධය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳ තියෙන අවබෝධය එතකොට චක්‍රය දැන් මකුල් මන්ද ආ දැන්මද එතකොට දැන් මේ අයට අවබෝධ වෙන්න ඕන මේ චක්‍රය අපි කොහොමද මොන ආකාරයටද මේ චක්‍රය අපි පටිසෝතගාමි ආකාරයට ගෙන යන්නේ කියන එක තමයි අපිට තියෙන චැලෙන්ජ් එක අපිට තියෙන අභියෝගය එතකොට මේ අභියෝගයට උත්තර හම්බ වෙන්නේ අපිට
තථාගත වහන්සේගේ මඟ පෙන්වීමක් යටතේ පමණයි. අන් කිසිම ආකාරයකට උඹට හම් වෙන්නේ නැහැ. මොකක්ද මේ මේ අනුලෝම චක්‍රය අනුසෝතගාමි වැඩපිළිවෙල පටිලෝමේ නැත්තම් පටුසෝතගාමි ගමනකට යොමු කරන්න බැහැ. බුදුරෙකුගේ බුද්ධ ඥාණයෙන් පෙන්වන මඟ පෙන්වීමකින් බැහැර. ඒකට උන්වහන්සේ යොදාගත්තා වූ න්‍යාය මාර්ගය, න්‍යාය ධර්මය එහෙම නැත්නම් ටූල් එක තමයි මේ මේ පටිච්ච සමුප්පාදය පිළිබඳ අපිට අවබෝධ කොට දීම. මේක උන්වහන්සේ ලෝකේට බිහි වුණත් ශාමණේ අම්මා බිහි නොවුණු කාලෙකත් මේක ලෝකේ තිබුණා වූ සදාතනික සත්‍යයක්. හැබැයි මේක හසු උනේ බුද්ධ ඥානෙට පමණයි ජාමිනේ. එහෙමයි. බුද්ධ ඥානෙට පමණයි මේක හම්බෙන්නේ. එතකොට දැන් මේ 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 දාලා තියෙන චක්‍රය තමයි මේ හැම අවිද්‍යාගත පුද්ගලෙකුගේ ලෝකය සමුදේ වෙන්නව ආකාරය. මේක මේ අලුත් අය කාට හරි අපැහැදිලිකමක් තියෙනවද? මේක තමයි චක්‍රය. එතකොට මෙතන පෙන්නලා තියෙන්නේ බලන්න මේ සවිඥානික කලේබරය දරාගෙන සිටි නොඹලා අත්දකින්නා වූ සලායතනික ලෝකේ අත්දකින්. මේක තමයි සියල්ල. මේක තමයි ලෝකය. මේ ලෝකයෙන් පිට එහෙමයි. තව ලෝකයක් කාට හරි හම්බ වෙලා තියෙනවා නම් මට කියන්න. එහෙම හම්බ වෙන්න විදියක් නැහැ. මේක තමයි බුදුහාඳුරෝ ලෝ එලිදරව් කර ලෝකේ. හරිද? එතකොට මේ ලෝකය මේ ලෝකය මේ මම පොඩි තන්දින එක බලන්න මේ ලෝකය අවිද්‍යාගතව තමයි මේ ලෝකේ ඉන්න බිලියන 9ක් ජනගහනේ ඉන්නේ. ඒ කියන්නේ මේ සලායතනික ලෝකේ අත්දකින්නකොට ඔවුන්ගේ සත්‍ය පරමාර්ථ ධර්ම අවබෝධයේ ස්වභාවය මොකද්ද? අවිද්‍යාගතයි. මේ අවිද්‍යාගත පුද්ගලයා යම් විදියක සෑම මොහොතකදීම මේ ලෝකය මේ රූප ලෝකේ, ශබ්ද ලෝකේ, ගන්ධ ලෝකේ එයාට හම් වෙන්නේ කුමක් තුලින්ද? යම් කිසි සංස්කරණයක් තුලින්. ඒකට කියනවා සංඛාර කියලා. පැහැදිලිද උඹලට? එහෙමයි. එතකොට මේ සංඛාර යනු තථාගතයන් වහන්සේ විග්‍රහ කරපු ආකාරයට කාය සංස්කාරෝ, වචී සංස්කාරෝ, චිත්ත සංස්කාරෝ. මෙන්න මේක තමයි මේ සංස්කාර ධර්මයන්. ඔන්න මම නිකන් සූපසටහනේ වංගලට පේනවා. එතකොට කාය සංස්කාරය කිව්වේ මේ අපි දරාගෙන ඉන්නා වූ ආස්වාස ප්‍රාස්වාස කය. ඒක තමයි කාය සංස්කාරය. ඇයි ඒකට ආස්වාස ප්‍රාස්වාසය කිව්වේ? මේ සංස්කරණේ සිදු වෙන්නේ නැහැ. සජීවි බවක් නැත්තම් ආස්වාස ප්‍රාස්වාස කයක් නැති තැන ජමිනියමට පැහැදිලිද මේක නේද? මේක තරලයි තුල ඒක සිද්ධ වෙන්නේ නැහැ නේද පොල්මහත්තයා? අන තියෙන කයක තමයි සිදු වෙන්නේ. ඒ පණ තියෙන කයක් බව හඟවන්න උන්වහන්සේ කිව්වේ පළවෙනිම සංස්කාරය තමයි කාය සංස්කාරය. ඒක උන්වහන්සේ කිව්වේ ආස්වාස ප්‍රාස්වාස කියලා. මේ ප්‍රඥාවෙන් දකින්න ඕන. එහෙම නැත්නම් මිනිස් හිතන්න පුළුවන් උස්ම රැල්ලට කියලා. ඔව් උස්ම රැල්ල තමයි. උස්ම රැල්ල පවතින්නේ කොහෙද? සවිඥානක පනටි කායක තුල. ඒ කලේබරය තුල ඒ සවිඥානක කය පවතින තාක්කල් තව අංග දෙකක් සිද්ධ වෙනවා. මොනවාද ඒ? වචී සංස්කාර, චිත්ත සංස්කාර. චක්ක විචාර විඳීම් හැඳිනීම. කුමකටද ඔව් විතක්ක විචාර කරේ? කුමක්ද ඔව් විඳේ? කුමක්ද ඔව් හඳුනාගත්තේ? මේ සත්‍යයන් මේ අදාළ ආයතන තුල ගොඩ නැගෙන රූප සංඥාවක්, එහෙම නැත්නම් ශබ්ද සංඥාවක්, ගන්ධ සංඥාවක්, රස සංඥාවක්, පොට්ටබ්බ සංඥාවක්, නැත්නම් ධම්ම සංඥාවක්. මේ සංඥාවක් තමයි ඔහු විඳේ, හඳුනාගත්තේ, විතක්ක විචාර කරේ. මේක පැහැදිලිද මේ අලුත් අයට? පැහැදිලි. අද අලුත් මහත්මයෙකුත් සම්බන්ධ වෙලා ඉන්නවා. උපුල් මහත්මයා
දැන් පැහැදිලි නේද මෙන්න මේ සවිඥානක මේ දරාගෙන ඉන්නා වූ කලෙබරේ සවිඥානක කලෙබරයක් වෙන්න ඕන මේ සිද්ධාන්ත සිද්ධ වෙන්න නම් ඒ සවිඥානක බව තහවුරු කරන්න තමයි කාය සංස්කාරය කියන එක බුදුහමඳුර කිව්වේ ඒතර කාය සංස්කාරය තුල සිදුවෙන වචී සංස්කාර චිත්ත සංස්කාර කියන්නේ විඳීම් හැඳීම් විතක්ක විචාර මේක පැහැදිලිනේ ඒතර මේක මේ මෙන්න මේ මේ තුලි මේ සංස්කරණය මෙන්න මේ සිද් මෙන්න ත්‍රිවිධ අධ්‍යයරුම් සිද්ධාන්තය තුල නොවේද නුඹට ලෝකයේ සමුදය වෙන්නේ ඒ තුලින් පමණයි අපි මේ චක්‍රයේ දැනට తాවකාලිකව මම මෙන්න මේක ඕගොල්ලන්ට කතා කරන්නේ නැතුව මේ කතා කරන්න හදන්නේ ඕගොල්ලන්ගේ සරල චක්‍රයට ගොඩ දැන් සරල චක්‍රය මොකද්ද කියලා ගත්තොත් තමිල අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන මේ සංඛාරපච්චය මම අඳගෙන යනවා සංඛාරපච්චය විඥානන්නේ නේද එහෙමයි අන්න සංඛාරපච්චය විඥාන එතකොට මේ සංස්කරණය සංඛාර කියන්නේ සංස්කරණයක් කොහොමද මේ සංස්කරණය සිදුවෙන්නේ චේතනාවක් මත චේතනාවක් මත මේ චේතනා සමූහයක් මේ චේතනා සමූහයක් එඩිට් කියන්නේ එඩිටින් ප්‍රොසෙස් එකක් අමිල මෙතන සිදුවෙන්නේ අර සවිඥානික ආස්වාස ප්‍රාස්වාස කයකින් හෙබී කලෙබරය තුල ඒ කලෙබරේ තියෙනවා මොනවාද ඉන්ද්‍රිය හයක් ඒකට කියනවා මොකද්ද චක්කේන්ද්‍රය සෝතේන්ද්‍රය ගහනේන්ද්‍රය දිව්‍යේන්ද්‍රය කායේන්ද්‍රය මනේන්ද්‍රය මේ ඉන්ද්‍රිය හය ඇසුරු කරගෙන ගන්නා වූ රූප සංඥාවක් තමයි මේ සංස්කරණය වෙන්නේ විඳීම් හැඳිනීම් වලට ගොදුරු වෙලා විතක විචාර කරන්නේ පැහැදිලිද ඔයගලන්ට මේක මේක ගැඹුරු නම් කියනවා අපැහැදිලියයි නේද පැහැදිලියි එතකොට මේක කිසි කෙනෙකුට කියන්න බෑනේ අමිල මෙතනින් බැහැරව නුඹට ලෝකයක් සමුදේ වෙයි කියලා රූප ලෝකයක් හෝ ශබ්ද ලෝකයක් හෝ සමුදේ වෙන්න බෑනේ එතන රූප සංඥාවක් මොකද ශාමිනේ ඉන්නහට බෑ කියලා කිව්වොත් සබ්බ සූත්‍රයත් කියන්නේ ඔය විදිහට පැහැදිලි පැහැදිලි මේක තමයි සියල්ල එතකොට මේ සියල්ල සංඛාර ධර්ම නේද එහෙනම් නුඹ අත් දකින්න ඕ රූප වේවා ශබ්ද වේවා ගන්ධ වේවා රස වේවා ස්පර්ශ වේවා ධම්ම වේවා ඇසට රූප කනට ශබ්ද නාසයට ගඳ සුවඳ දිවට රස ශරීරයට පහස මනසට අරමුණු මේ සියල්ල චේතනාමය සංස්කාරයන් කියලා කිව්වොත් හරිද වැරදිද හරි මේ චේතනාමය සංස්කාරයන් නුඹලා දන්නේ නැතුණාට හැබැයි මේ චේතනාමය සංස්කාරය නුඹ ගොඩනගෙන ආකාරය නොදකින තාක්කල් මේ ගෝර සංසාරේ බාපු තැන අඳුරන්නෙත් නැහැ කොතනින්ද ආරම්භ කරේ කියලා දන්නෙත් නැහැ මේ සංස්කාරේ රියැලිටි එක එහෙම නැත්තම් මේ සිද්ධාන්තය නුඹ ප්‍රඥාවෙන් නොදකින තාක්කල් නුඹට සසරෙන් ගැලවෙන්න බෑ ගැලවෙන්න බැරි නිසා තමයි මේ චක්‍රයටම බහුව වෙන්නේ මොකද්ද අවිද්‍යාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥාන විඥානපච්ච නාම රූපං නාම රූපපච්ච සලයතන සලයතනපච්ච පස්සෝ පසපච්ච වේදනා වේදනාපච්ච තණ්හා තණ්හාපච්ච උපාදාන උපාදානපච්ච භව මේ මෙන්න මේ කියනවා කාම භවයටෝ රූප භවයටෝ අරූප භවයට මෙන්න මෙතනින් සකස් වෙන්නා වූ කරුණු කාරණා රැස් කර කරා තමයි නුඹලා සස්නාරේ පුරාම පැමිණියේ පැහැදිලිද පැහැදිලි එහෙම පැමිණෙන නුඹ ඒ භවයට අදාළව කාම භවයකෝ රූප භවයකෝ අරූප භවයකෝ මොකද නුඹට හම් වෙන්නේ ජාතිය කුමන හෝ ජාතියක් හම් වෙන්නේ ජාතියක් නුඹ හම්බ වුණොත් ඒ ජාතිය ප්‍රත්‍ය කොටගෙන නුඹ අනිවාර්යෙන්ම ජරා මරණ දුකටපත් වෙනවාමයි ඒක තමයි අනුලෝම චක්‍රේ නැත්තම් දුක්ඛ සමුදය චක්‍රේ පැහැදිලිද ඔයගලන්ට මේක පැහැදිලි ඒතර නුඹලා මේ සංසාරේ පුරාම ඇවිල්ලා තියෙන්නේ මේ චක්‍රයට හවු වෙලා
මොන චක්‍රයද? අනුලෝම චක්‍රයට අවුල. අනුලෝම චක්‍රය. ତର මේ චක්‍රය මේ එක තප්පරයකින් මිලි ගානකට තප්පරයක් බෙදුවොත් ලක්ෂ වාරයකට එවැනි වේගයක් තුල සිදුවෙන චක්‍රයක් මේක. මේ චක්‍රයේ නුඹට පියවි ඇහැට හෝ වෙන ක්‍රමයකට මේක පහදලා දෙන්න විදියක් නැහැ. පැහැදිලිද? නුඹලාට මේක බුදුහාමුදුරුවෝ කිව්වා මේ මේ දැන් මං කියවන මේක මේක සිතුවිලි ධාරාවක් කියලා කිව්වා. ඊට පස්සේ මම නුඹලාට කිව්වා මේව ඔක්කොම චේතනා කියලා. සිතුවිලි සිතුවිලි ගොඩ නැගෙන චේතනා සිතුවිල්ල කියන්නේ චේතනාමය සිතුවිලි නේද? එහෙමයි. එතකොට මේ චේතනාමය සිතුවිලි ගොඩක් තුල තමයි මේ චක්‍රය සකස් වෙන්නේ. චක්‍රය කරකෙන්නේ. එතකොට මේ හැම එකක්ම දැන් ඔන්න මං වැදගත් වෙනකොට උඟලන්ව ගේනවා. මේ හැම එකක් තුලම තියෙන්නේ එක් සිතුවිල්ලක්. එහෙමයි. මේ හැම එකක් තුලම පවතින්නේ මේ චක්‍රයේ හැම එකක් තුලම පවතින්නේ යම් එක් සිතුවිල්ලක්. පැහැදිලිද මං කියන එක? පැහැදිලි. යම් එක සිතුවිල්ලක් තියෙනවා එක් තැනක් ඇර. එක් තැනක් ඇර අනිත් සෑම තැනකදීම එක් සිතුවිල්ලක්. මම ඔලුවට ගන්න මම මේක අද මේ අපේ සාකච්ඡා මණ්ඩපයේ ශාමිනියම්මට මතක ඇති නම් මේ වෙන්නක් මම කතා කරලා නැහැ මමත් අද මම කතා කරනවා මේක ශාමිනියම්මලට නම් මේක තේරෙන්නේ වැඩසටහනේ ගියා උපුල් මහත්තයා ওই සම්බන්ධව එහෙමයි එතකොට දැන් අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක් නෙමේ ඒ පුද්ගලයා සිතන ස්වභාවයනේ අවිද්‍යාව කියන්නේ එහෙමයි අමිල අවිද්‍යාව කියන්නේ මේ යම් ලෝකයේ පිළිබඳ සිතන ස්වභාවය ඒ අවිද්‍යාව කියන ස්වභාවය තුළ මේ පුද්ගලයා මම ඉස්සෙල්ල කිව්වා සංස්කරණයක් කරනවා කියලා චේතනාමේ. ඒතකොට මේ චේතනාමේ සංස්කරණය තුළ මම කිව්වා වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා විඳීම්, හැඳිනීම්, විතක්ක ਵਿਚාරයක් ගොඩනගෙනවා. ඒතකොට දැන් විඳීමයි, හඳුනා ගැනීමයි, විතක්කයයි, ਵਿਚාරයයි කියන්නේ එක් සිතුවිල්ලක්ද? සිතුවිලි සමූහයක්ද? සිතුවිලි සමූහය අන්න සිතුවිලි සමූහය එතන තියෙන්නේ කුමුදු කිව්වා හරි එතන තියෙන්නේ කුමුදු සිතුවිලි සමූහයක් ඒකනේ එතනට සංස්කාර කිව්වේ එහෙම පැහැදිලිද ඒකනේ එතනට එඩිටින් ප්‍රොසෙස් එකක් කිව්වේ සංස්කරණයක් කිව්වේ එක සිතුවිල්ලක් නම් සංස්කරණයක් වෙන්න එතන තියෙන සිතුවිලි ටික අපිට කියලා දෙන්න උපුල් මහත්තයා මේක තමයි කියලා දැනගන්න. ඒක දැන් ඉස්සෙල්ලම දැනගන්න ඕන මේ සංස්කාර කියන තැන සිතුවිලි කීපයක් සකස් වෙනවා. ඒක නිසායි ඒකට කිව්වේ සංස්කරණය කියලා. චේතනාමය සංස්කරණය. චේතනාවක් මත ගොඩ චේතනා කීපයක් මත ගොඩනගෙනා වූ සංස්කරණය. චේතනා කීපයක්. එතකොට මේ චක්‍රයේ මේක තමයි ප්‍රබෝස්ථානය. මේ චක්‍රේ නුඹ මේක හඳුනා නොගන්නා තාක්කල් නුඹට මේ අනුලෝම චක්‍රය පටිලෝමයකට එහෙම නැත්නම් අනුසෝතගාමි වැඩපිළිවෙල පටිසෝතගාමි වැඩපිළිවෙලකට වෙනස් කරන්න හම්බ වෙන්නේ නැහැ කියන එක ඔළුවට අරගන්න දැනට. එතකොට ජාමිනී අම්මා දැන් මම කිව්වා රූප සංඥාවක් නැති තැන නුඹට විඳීමකුත් නැහැ හඳුනා ගැනීමකුත් නැහැ විතක්කයකුත් නැහැ විචාරයකුත් නැහැ. නුඹලට පැහැදිලිද අමිල? එහෙමයි. නුඹට නුඹට රූප සංඥාවක් ගන්න බෑ නුඹට අජ්ජත් බහිද්ද ආයතන දෙකකින් බැහැරව. එහෙමයි. එහෙමයි. ඇස තිබුණ පළියට නුඹට ඒ රූප සංඥාව හම්බ වෙන්නේ නැහැ. බාහිරේ රූපයක් නුඹගේ ඉස්සරහට පැමිණිය යුතුයි. එහෙමයි. කන සිබුණ පළියට නුඹට ශබ්ද රූපයක් හම්බ වෙන්නේ නැහැ කනට යම් කිසි බාහිරයේ ශබ්දයක් පැමිණිය යුතුයි එහෙමයි නාසයටත් එහෙමයි දිවටත් එහෙමයි රසටත් එහෙමයි කයටත් එහෙමයි මනසටත් එහෙමයි ඒතර මේ මේ මෙන්න මේක අපි වෙනුව කතා කරමු ඒ යොමු වීම පිළිබඳ වෙනම කතා කරමු මෙන්න මේ ඇසට රූපය ගන්න මොහොත ඇස රූපය ආපු පණවිඩයක් කෙරෙහි
යොමු වීම තුල තමයි නුඹට රූප සංඥාව හටගත්තේ. කනට ආපු ශබ්දයක් කෙරෙහි නුඹගේ මනස යොමු වීම තුලයි නුඹට මේ ශබ්ද සංඥාව හම්බ වුනේ. හරිද? ඒ වෙලාවේ නුඹට හම්බ වෙන්නේ ශබ්ද සංඥාවක්. එන්න ඒ ශබ්ද සංඥාව තමයි නුඹ හඳුනාගෙන විඳලා විතක්ක ਵਿਚාරයකට බඳුන් කරන්නේ. පැහැදිලිද? පැහැදිලි. ආයෙත් මෙතන පැහැදිලිකෙනෙක් ඉන්නේ. පැහැදිලි වුණ මාත්‍ය. ඒක දැන් නුඹට පැහැදිලිද? ඒක දැන් නුඹලට පැහැදිලිද? මෙතන එක සිතුවිල්ලක්ද? සිතුවිලි රොත්තක්ද මෙතන? ධාමයක්. ඒ සිතුවිලි ධාමයේ තුල කෙරෙන නිසා තමයි එතන ඒ ඈල්ලට කිව්වේ සංඛාර කියලා. ඒක සංස්කාර කිව්වා ඒකට. ତୁର මේ සංස්කාර තුල නොවේද නුඹට මේ ලෝකය කියන පැනවීම නැත්තම් අධ්‍යක්ීම හම්බ වෙන්නේ මේ සංස්කාරය තුලින් නොවේද? ලෝකය හම්බ වෙන්නේ. එතනින් තමයි පොල් මහත්ය. එහෙම සංස්කාරය නැති තැනක අමිලට හම්බ වෙයිද ලෝකයක්? කොහෙත් නැහැ. එතකොට සංස්කරණයක් වෙයිද ආස්වාස ප්‍රසංස්කාරයක් නැති තැන? මැරිච්ච මිනිහෙකුගේ සංස්කරණයක් තියනවද? එහෙනම් මේ තථාගතයන් වහන්සේ මෙච්චර සුන්දරව විග්‍රහ කරලා තියෙනවා සංඛාරය යනු කාය සංස්කාරෝ වචී සංස්කාරෝ චිත්ත සංස්කාරෝ. කාය සංස්කාරය කාය ප්‍රතිබද්ධයි, කයට සම්බන්ධයි ආස්වාස ප්‍රාස්වාස. ඊට පස්සේ වචී සංස්කාරය යනු කුමක්ද? චක්ක විචාර. චිත්ත සංස්කාර කියන්නේ විඳීම් හැඳින්වීම. ඒතර මේ මේ සමස්ත ක්‍රියාවලියට අදාළ ඉන්ද්‍රිය බාහිර රූපයක් සමග සම්බන්ධ වෙලා රූප ආරම්භණයක් තමයි මෙයා ගන්න හැම වෙලාවෙම. ඒ රූප ආරම්භණය තුල තිබුණේ නැහැ නිල් පාටවත් රතු පාටවත් ඇස්වලින් නම් අඹ ගහක්වත් මුකුත් තිබුණේ නැහැ. මේ මේ ශබ්ද සංඥාව තුළ උපුල්ගේ කටහඬ තිබුණෙත් නැහැ. දිවට රස නම් ඒකේ මේ අඹුල් රස ලුණු රස තිබුණෙත් නැහැ. නාසයට ආපු ගන්ධ සංඥාවේ නම් ඒකේ අපි කියමුකෝ සෙන්සුවඳවත් එහෙම නැත්නම් දුර්ගන්ධයක්වත් තිබුණේ නැහැ. අපි කියමුකෝ මල පහසුවඳක් තිබුණෙත් නැහැ. ශරීරයට ලැබුණු පහසේ සුවගතියක්වත් ගොරෝසු ගතියක්වත් තිබුණෙත් නැහැ. මනසට ආපු අරමුණේ යම් විවිධත්වයක් තිබුණෙත් නැහැ. මේ සියල්ලම උඹට ඉස්සෙල්ලම ආවේ සංඥාවක් හැටියට. මම මේක පහදලා දෙන්න හේතු දෙකක් බක්කනවා. මේ දවස්වල යම් දේශනා මාලාවක් යනවා. ඒ දේශනා මාලාවේ පෙන්නනවා මේ බාහිරයක් නැහැ කියලා. මේ අපි දකින හීනයක් කියලා. මේක මායාවක්, හීනයක් කියලා කියන දේශනා මාලාවක් තියෙනවා. ඒතර මේ දේශනා මාලාවට යම් අපි ළඟ හිටපු මේ බුද්ධිමත් අය ගොදුරු වීමකට ලක්වෙන නිසා මම මේකත් පහදගෙන යාමත් හොඳයි කියලා හිතනවා කියලා මම මේ කියන්නේ අමිල. එතකොට රූප සංඥාව ආපු ෂණයෙන්ම ඔබ ඒ රූප සංඥාව හඳුනා ගන්නවා. ඒකේ විඳීමක් නුඹ හට ගන්නවා. ඒ විඳීම නුඹ විතක්කේ විචාරයට බඳුන් ගන්නවා. එතකොට ඒක හඳුනාගත්තේ කොහොමද නුඹ රූප සංඥාව? දැන් මේ හඬ මේ එන ශබ්ද සංඥාව නුඹ හඳුනාගත්තේ කොහොමද? අතීත මගේ කතාවට කියමුකෝ. මම කතා කරන එකම ඔයගොල්ලෝ ගන්නකෝ මේ 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 උපමාවට. නුඹලා මීට ඉස්සෙල්ලා මගේ කතාවඳ අහලා තියෙනවා. ඒ කතාවඳ පිළිබඳ මෙමරි එකක් එහෙම නැත්නම් මතක සටහනක් නුඹලාගේ මනසේ තැම්පත් වෙලා තිබුණා. මතක සටහනක් තිබුණා කියමුකෝ. ඔව්. එහෙම. කවුද කතා කරන්නේ? කියන්න. කතා කරන්නේ පුතා හර්ෂන්. පුපුස දැන් මේ හඳුනාගෙන විඳින්නේ නම් පස්ස පත්‍ය වේදනාව වෙන්නේ කොහමද? හරි මං කියල දෙන්න. දැන් මේ දැන් නුඹ පළවෙනි දැන් හඳුනා ගැනීම ගත්තේ කොහමද? අපි පළවෙනි හඳුනා ගැනීමට බුදුහාමුදුරු කිය මොනක් මොකක් කියලාද? රූප සංඥාවට බුදුහාමුදුරු කිය මොකද්ද? සංඥාවට රූප සංඥා. රූප සංඥාව ඇතුනේ කොහමද? පටිඝ සම්පස්සේ පටිඝ සම්පස්සේට
අවශ්‍ය පටික සම්පස්සයක් තිබුණාට වැඩක් නැහැ. නුඹගේ මල්ලේ තිබුණේ නැත්තම් ඒ ඒ පටික රූප ආරම්මණයට අදාළව අතීත මතක සටහනක් නොතිබුණා නම් උපුල්ගේ කටහඬ බවට පරිවර්තනය වෙන්නේ මේක. නැහැ. එතකොට පටික සම්පස්සේ ආපු පළියට උපුල්ගේ කටහඬ නුඹට හම් වෙන්නේ නැහැ. උපුල්ගේ කටහඬ කොහෙද තිබුණේ? අදිවචන සම්පස්සේ තුල තමයි මේ විඳීම මතුකරන්නේ. එහෙමයි. අදිවචන සම්පස්සේ තුලින් තමයි මේ විඳීම හඳුනාගත්තේ. ඒ විඳීම සුඛ එක බව හඳුනාගත්තා. උපුල් නිසා බනහන්න කැමති නිසා ඒක විඳීම සුඛයක්. පැහැදිලිද? එහෙමයි. ඔයාලට කැමති අයට සුඛයක්. බනවට අකමැති අයට දුක්ඛයක්. දුක. එතකොට බන අහන්න කැමති අකමැති දෙකටම නිකන් අයට උපේක්ෂා. අදුක්කම සුඛයක්. එතකොට දැන් විඳීම හැඳිනීම කොහෙන්දලා දාවේ? අදිවචන තුලින්. එහෙම නැත්නම් ඒකට කිව්වා අදිවචන සම්පස්සේ. එතකොට දැන් මේ දෙකේ සුසංයෝගයේ නේද සංස්කරණය කියන්නේ? අදිවචන සම්පස්සේ. එතකොට දැන් පැහැදිලිද යාමිනී අම්මා? රූප සංඥාවාව ඒක පටික සම්පස්සේ තුලින් රූප සංඥාව ආපු හැටියෙම අදිවචන සම්පස්සෙන් නෙමෙ නැත්තම් මේකට කියනවා අරක රූපකාය. අනිත් කොටස නාමකාය. දැන් මේ දෙක තුලින් මම සංස්කරණය කරා ලෝකයක්. එහෙමයි. විඳීම් හැඳිනීම් සංස්කරණය කළා. ඒක විතක්ක ਵਿਚාරයකටත් බඳුන් කරා. අනේ මේක නේද අද අවදී ගියා. දැන් අර මන ධම්ම සම් ඒක මේ විඥානේ නවත්තලා ගියා. දැන් ජාමිනිය අම්මා කිව්වේ මේක නේද අද ගිය සාකච්ඡාව කියලා. ඒතර දැන් ඒ මේක නේද අද ගිය සාකච්ඡාව කියලා එයා ගන්නකොට මේ සෝත විඥානේ නවත්තලා එයා ගෙනිච්ච එයාගේ විඥානේ කොහෙටද? මනෝවිඤ්ඤාණය. අනංච පටිච්ච ධම්මේසු උපජ්ජති මනෝවිඤ්ඤාණං කළා. ඒකත් එක සංසන්දනයකුත් කරලා එයා කාය කර්මයක් කරලා කිව්වා මුල් මාත්මයා ඕකම නේද අද සාකච්ඡාවේ කරේ කියලා. දැන් පේනද ඔයගොල්ලෝ ජීවත් වෙන විදිය? ඔයගොල්ලන්ගේ මේ ක්‍රියාකාරකම සිදු වෙන විදිය. එතකොට දැන් මට කියාගන්න ඕන උනේ එතකොට දැන් මෙන්න මේ චක්‍රයේ අමිතර හර්ෂණගේ ප්‍රශ්නකට උත්තර හම්බුණා කියලා. මෙතන මේ චක්‍රයේ සංස්කාර කියන එක සිතුවිල්ලක් නොවන බවයි මට පාදලා දෙන්න ඕන උනේ. පැහැදිලිද? පැහැදිලි. එතකොට මෙන්න මේ ඔව් මේක හරි ලස්සනට උඟල පහද ගත්තොත් මෙතන ගොඩ. එතකොට මෙන්න මේ සංස්කරණයේ ඌදේ හඳුනාගත්තු සිතුවිල්ල තමයි මේ සංස්කරණයේ උණු දෙය හඳුනාගත්තු සිතුවිල්ලට කියපු නම තමයි මේක හඳුනාගත්තේ කවුද? මෙන්න මේ සිතුවිල්ල. මොකක්ද ඒ සිතුවිල්ල? විඥාන සිතුවිල්ල. එක සිතුවිල්ලයි. අතන සිතුවිල්ලයි. රාශිය. එතකොට මේකේ වැදගත්ම දේ වෙන්නේ කොයි එකද එතකොට? සංස්කරණේ අර සංස්කරණ අවස්ථාවයි මේ වැදගත්ම අති ප්‍රබල සහ වැදගත්ම අවස්ථාව තමයි මෙන්න මේක. නුඹලා දකින්න ඕන. එතකොට දැන් මේක මේ ඇතුලේ අභ්‍යන්තර සිද්ධාන්තයේ නොදකින තාක්කල් මෙන්න මේ විඥානය කියන එකෙන් එයා එක සිතුවිල්ලකින් හඳුනා ගන්නවා සංස්කරණේ උණු උදේ. එහෙමයි. සංස්කරණේ ඌදේ හඳුනා ගන්න සිත තමයි විඥාන සිත. ඒක පිළිගැනීමේ සිත තමයි නාම රූප සිත. එතකොට දැන් මෙතන නාම රූප කියන එකේ අලුතෙන් එයා රූප වේදනා සංඥා චේතනාවක් තියෙනවද මෙතන? නෑ. එයා පළවෙනි සංස්කාරය හඳුනා ගැනීම තමයි මෙතන තියෙන්නේ. අමිලට තේරෙනවද අමිල? එහෙමයි පුළුවන්. ඔව් හැදෙයි. එතකොට ඒ හඳුනාගත්තු හඳුනාගන්නේ දැන් අපි කියමුකෝ දැන් මෙතන සංස්කරණය වුණේ මෙන්න මේ ඇස කියන ඉන්ද්‍රිය
එමෙන්න මේ ඇස කියන ඉන්ද්‍රිය, ඇස කියන ඉන්ද්‍රිය අදාළව නම් මේ සංස්කරණය සිදු වුණේ. එතකොට ඒ ආයතනේ මොකද්ද? චක්ක ආයතන. ඒකත් එක සිතුවිල්ලක්. එතකොට මේ චක්ක ආයතනේ නිසා ඒ ස්පර්ශය මොකද්ද? චක්කු සම්පස්සය. එතකොට ඒ සිතුවිල්ල නිසා හටගන්න වේදනාව චක්කු සම්පස්සද වේදනාව. දැන් මේ වේදනාව තුල දැන් මෙයා මේ වේදනාව දැන් මෙතනදී වේදනාවක් හටගත්. දැන් මෙතනදී ඔයාලට මතකද කිව්වා විඳීම් හඳුනා ගැනීම විතක්ක විචාර කියලා දෙයක් සිදු වෙනානේ මෙන්න මෙතනදී. මෙතනදීද මේ සංස්කරණය තුල වුණාද නැද්ද? වුණා. ඒකෝ දැන් එතනදී ඔයාගේ වේදනාව ඔයා ඩෙන්ටිෆයි කරලා ඉවරද නැද්ද අමිල? දැන් ඉවරයි. ඔව් ආශ්‍රයත් එක්ක ගාරගත්තා. ඒක සුඛද දුක්ඛද? දුක්ඛම සුඛද කියලා ෆයිනලයිස් කරලා ඉවරයි. ඉවරයි. දැන් මෙතන මේ වේදනාවට එනකොට එයාට අලුතෙන් පුළුවන් ද එතනට ඇවිල්ලා ඒක වෙනස් කරන්න? බෑ. එතකොට දැන් ඒ වේදනාව මත තමයි අර තණ්හාව කියන සිතුවිල්ල පහළ වෙන්නේ. ඒ තණ්හාවට තමයි ඔහුගේ උපාදාන නැමැති සිතුවිල්ල පහළ වෙන්නේ. උපාදාන නැමැති සිතුවිල්ල නිසා තමයි එයා බවහත්‍රයට අවශ්‍ය කරන යම් කරුණක් එක්රැස් කරන්නේ. ඒ බවහත්‍රයට එක්රැස් කරන කරුණ නිසා ඔහු මිය යදෙන මොහොතක ඒ බවහත්‍රයට අදාළ ජාතියක තමයි එයා ඉපදෙන්නේ. මේක සිතුවිල්ලද ජාතියක ඉපදෙනවා කියන එක? සිතුවිල්ලක් තමයි. ඒක මම පහදලා දෙන්නම්. ඒක තමයි විඥාන ප්‍රත්‍යා නාම රූප. මේමයි ජාමිනී අම්ම. ඒක දැන් මේ චක්‍රය අනුව සිතුවිල්ලක් නොවේ කියලා අපිට හිතදාගේ. ඒ කියන්නේ මනුෂ්‍ය ජාතියක්, බලු ජාතියක්, දේව ජාතියකට යොමු වීම. තව වෙලෙකින් ඒක හිතා ගන්න පුළුවන්. හොඳට ඔළුවට ගන්න. දැන් මේ පුද්ගලයා මේ භවත්‍රයට අවශ්‍ය කරන කරුණු කාරණා රැස් කරලානේ මිය ඇදෙන්නේ. එහෙමයි. ඒතරේ කරුණු කාරණා රැස් කළා මිය ඇදෙනකොට එතනදී සිදුවෙන්නේ සිතුවිල්ලක් නයි මේ සිතුවිල්ලක්. දැන් යා නාම රූප ක්‍රියාවලියන් එතනදී හටගන්නේ. මේ මෙතනදී කරන්නේ මේ චක්‍රයේ කරකෝ මෙතනට කරුණු මෙ අර මල්ලට එකතු කරන එකනේ මෙයා කරන්නේ මෙතනදී. මං කියන්නේ හොඳට ඔළුවට ගන්න. හරිද? මෙයා මල්ලට කරුණු කාරණා එකතු කරනවානේ මෙතන. මෙන්න මෙතන මෙයා මල්ලට කරුණු එකතු කරනවා. හරිනේ? ඒ කරුණ එකතු කළ කෙනෙක් මිය යදෙනකොට ඒ මොහොතේ මෙවැනිම චක්‍රයක් නේද ක්‍රියාත්මක වෙන්නේ? මෙවැනිම චක්‍රයක්. මෙවැනි චක්‍රයක් ක්‍රියාත්මක වෙනකොට එයාගේ කය බිඳිනවානේ. කය බිඳිනකොට එයාගේ අවසාන විඥාණය ගිහිල්ලා බැසගන්නේ කොයි හරි නාම රූපයකට බැසගන්නවා කියන්නේ ඒ කියන්නේ එයා ඊතර එතනක් තියෙන සිතුවිල්ලක් තමයි ජාමිනේ. මේ අමිලට පැහැදිලිද? අපුණක් ආව. එක ගැම්බරින් හිතන්න ඕන ඔයගොල්ලෝ. මට අවසාන සිතුවිල්ල තමයි ඒ චුතිසිත කියන්නේ. උපල්පු මතය. ඔව් චුතිසිත කියන්නේ ඒකට තමයි. අවසාන එළිය චුතිය කියන්නේ එළියනේ. ඔකට ප්‍රතිසන්දි විඥානය කියලා බුදුහම්දුරෝ නැහැ. එයි දන්නද ප්‍රතිසන්දි විඥානය කියලා බුදුහම්දුරෝ කිව්වොත් ඒකට ප්‍රතිසන්දියක් ගන්නා විඥානය කියලා කෙනෙකුට විග්‍රහ කරන්න පුළුවන්. හැබැයි බුදුහම්දුරෝ එතනදී කිව්වේ ප්‍රතිසන්දියට වැඩිය වැදගත් වචනයක් කිව්වා උන්වන්දේ ඔක්කාන්තිය බැස ගැනීමක්. විඥානයකගේ බැස ගැනීමක්. තමයි සිද්ධ වෙන්නේ. ප්‍රතිසන්දිය කියනකොට අර එකම විඥානය ගමන් කරනවා වැනි ගතියක් පේනවා. එවැනි ගතියක් පෙන්눔 කරනවා එතකොට. දැන් එතකොට ඔයගලන්ට පේරනවාද මේ අනුලෝම වාරයට ගොදුර වෙන ආකාරය සත්‍ය? එහෙම. අපිට පැහැදිලි වුණා. එතකොට දැන් එහෙනම් මෙන්න මෙතන තමයි අපේ අද සාකච්ඡාවේ වැඩේ තියෙන්නේ. එහෙම. එතකොට අද සාකච්ඡාවේ අපි කිව්වේ ත්‍රිලක්ෂණය කියලානේ. එහෙමයි. එතකොට දැන් බලන්න ඕගොල්ලෝ කිව්වා මේ සලායතනික අත්දැකීමක් ලබන මොහොතේ තමයි මේ සංස්කරණය සිදු වෙන්නේ.
එතකොට මේ මේ සංස්කරණේ සිදුවෙන මොහොත නේද කියන්නේ ඒකට කියන්නේ මොකද්ද මේ මේ සියල්ලම අර කියනා වූ අර අර ප්‍රබස්ථානයේ සුළු සිදුණු සංස්කරණය වන කය සංස්කාරය තුළු සිදුණු විතක්ක විචාර විඳීම් ඇඳිනීම් කියන්නේ මේ එකිනෙකට මේවා ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්ම මෙන්න මේවා කොයිවද විතක්ක විචාර විඳීම් ඇඳිනීම් විතක්ක විචාර කියන්නේ මේ ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්ම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්ම ප්‍රත්‍ය ධර්ම එතකොට නුඹට රූපය රූපය ප්‍රත්‍ය කොටගෙන තමයි විඳීම විඳීම මොන රූපේද රූප සංඥාව සංඥාව රූප සංඥාව ඒ විඳීම ප්‍රත්‍ය කොටගෙන තමයි හඳුනා ගැනීම හඳුනා ගැනීම හඳුනා ගැනීම ප්‍රත්‍ය කොටගෙන තමයි විතක්කය එහෙමයි විතක්කය ප්‍රත්‍ය කොටගෙන තමයි විචාරය විචාරය විචාරේ ප්‍රත්‍ය කොටගෙන තමයි ප්‍රපංචය අපි ප්‍රපංචය කියලා කතාවක් තියෙනවා හොඳට මතක තියාගන්න. එතකොට දැන් දැන් අපි යමු අපිට පුළුවන් නම් අමිලට අර නාම රූප කහපාට අඹ ගෙඩියක් වගේ දාලා අපි නාම රූපේ විභජනය කරලා තියෙන රූප සටහනක් දාන්න පුළුවන්ද? පුළුවන් බුල් මාත්‍ය. පුළුවන් මාත්‍යගෙන් පොඩි දෙයක් එළියට යන්න බලන්න දැන් ඔය විතක්ක විචාර ප්‍රපංච ගැන කතා කරන්නේ මදුපිණ්ඩික සූත්‍රයේ පමණයි නේද පුල් මහත්තය නැත්නම් සාමාන්‍ය නාම රූප ගැන අපි කියනකොට රූප වේදනා සංඥා චේතනා කියලා නේද අර තවත් විභජනය කිරීමක් නේද ඒ විතක්ක විචාර ප්‍රපංච කියන්නේ පුල් මහත්තය දැන් මෙහෙමනේ නාම රූපේ තියෙන්නේ රූප සංඥාව වේදනා සංඥා චේතනා 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 කියන එකට තමයි ඇතුළත් වෙන්නේ ඒ චේතනාව කරන්නේ නුඹ හඳුනා ගන්නා රූප සංඥාවට අදාළව නුඹ ආශ්‍රවමල්ලෙන් ගත්තු විඳීම ඒක හඳුනා ගැනීමයි තමයි නුඹ මේ විතක් මේ 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 මොකද චේතනා කරන්නේ චේතනා කරනවා කියන්නේ ඒක විතක්කයත් ඇයිති චේතනාවට විචාරයත් ඇයිති චේතනාවට ප්‍රපංචයත් ඇයිති එහෙමයි ඒ විතක්කේ තුල ගොඩ නැගෙන. ඒතර මේ ඔක්කොම කොහෙද මේ සමස්ත සිද්ධාන්තයේම සිදුවෙන්නේ කොහෙද කොහොමද සිද්ධවෙන්නේ මානසිකාරය මානසිකාරය ඒක නිසා තමයි මේකට කිව්වේ මානසිකාර සම්භවා සංවේදම්. එතකොට බලන්නකෝ පුල් මාතේ ඒතර ඒ කියන්නේ මේ මනෝවිඤ්ඤාණයක මේ ඒක මනෝවිඤ්ඤාණයෙන් ඒ කියන්නේ සමහරලාට මතයක් තියෙනවනේ මේක මේ මනෝවිඤ්ඤාණයෙන් තමයි ඒක සිදු කරන්නේ කියලා ඔය මේ සංස්කරණය වෙනුවට මානසිකාරය කියන එක ආරයටයි දෙන්නේ ඒක ඒක පුල් මාතේ චුට්ටක් ඒක මෙහෙමනේ දැන් හරි මනෝවි දැන් මේ මම කියන්නේ අපිට තියෙනවා මිනිස්සෙකුට ච ස්පර්ශායත සය වැදෑරුම් ස්පර්ශයෙන් හටගන්න ආයතන කියන එක නෙමෙයි දෙකේ ඒකේ නිරුක්තිය ච පස් ආයත තමයි තේරුම ඒකනේ තේරුම ඒතර ච පස් ආයතන කුවම මොනවාද මේ ආයතන හය ඇස කන නාසය දිව ශරීරය මන මේ 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 කර්ජ කය තියෙනවා ඉන්ද්‍රිය හයක් ඉන්ද්‍රිය හය මොනවද ඇස් කන නාසය දිව සෝතේන්ද්‍රිය ගානේන්ද්‍රිය කායේන්ද්‍රිය මනේන්ද්‍රිය කිය ඉන්ද්‍රියක් එතකොට දැන් ඒ ඉන්ද්‍රිය වෙනම ක්‍රියාකාරීත්වයක් ඒ අදාළ ඉන්ද්‍රියට ඒ අදාළ ආයතනයට තියෙන වෙනම ක්‍රියාකාරීත්වයක් ඒක ගේන්න විදියක් නෑ ඔයාට ඒ සෑම ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයක්ම මෙහෙවන්නේ කවුද පස්සේ මානසිකාරයෙන් සිදුවෙන මේ ක්‍රියාවලියට මානසිකාරය කියන එකට මනෝ විඥානයක් ගාවන්න එපා. එහෙනම් තථාගතයන් වහන්සේට ඇයි ඒකත් එනම ඉන්ද්‍රියක් නැසනේ ඒක ඒගොල්ලන්ට වැරදිලා කියන්නේ මේ කියන්නේ බුදුදහම මේ මේ බුදුදහමේ උන්වහන්සේ විග්‍රහ කළ තියෙන විග්‍රහයෙන් බැහැරව
එංගොල්ලන්ගේ මනෝ විකාරයක් එහෙම නැත්නම් අන්තනෝ මතයක් මේකට ඔබනවනේ. ඇයි ඔබන්නේ? අර අමිල අර වචනේ නිසා. මානසිකාරය කියන එක මනෝ විඥාණයට ගිනිච්ච. එතකොට එංගොල්ලන්ට අමතක වුණා සමස්ත ලෝකයම මානසිකාරයක්. සබ්බේද. මායාවක් නෙමෙයි. මානසිකාරය දැන් දැන් මේ මේ කියනවානේ බාහිරේ මොකද කියන්නේ? මානසිකාර සම්භව සබ්බේදන්. ඔව්. අන්න හරි. පස්ස සමුදය සබ්බේදම්මානි. ඒතකොට බලන්නකෝ අර පටිග්ග සම්පස්සේ අදිවචන සම්පස්සේ තුල නොවේද ගොඩ නැගුණේ මේ මානසිකාරය. එහෙමයි. තථාගතයන් වහන්සේ නාම රූපේ විග්‍රහ කරනකොට විග්‍රහ කරේ රූප වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියලානේ. බුදුහාමුදුරුවෝ එහෙමනම් කියන්න තිබුණ නැද්ද? රූප වේදනා සංඥා චේතනා පස්ස මනෝ විඥාන කියලා. උන්වහන්සේ කිව්වේ මානසිකාර කියලා. ඔතනකොත් ඊළඟට බලන්නකෝ මදුපිණ්ඩික සූත්‍රය. දැන් මේ ජාමිනිය මම මතක් කරා. මදුපිණ්ඩික සූත්‍රයේ කියනවා ඇස කියන ඉන්ද්‍රිය අරගත්තොත් උදාහරණයක් ඇරියට චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං චන්දානාති තං විතක්කේති යං විතක්කේති තං ප්‍රපංචේති ප්‍රపంచ සංඥා සංඛාවෝ ප්‍රపంచේ හඳුනා ගන්න සංඛා ප්‍රపంచ සංඥා ප්‍රపంచය තුල ගොඩනැගෙන සංඥාවෝ ප්‍රపంచ සංඥා සංඛාවෝ සමුජාචරಂತಿ මේ පුද්ගලයාව මෙහෙවනවා අතීත අනාගත වර්තමාන චක්කු විඤ්ඤේසු රූපේසු කියලා වචනයක් කියන්නේ. ඔන්න අමිල අරක සුණු විසුණු වෙලා යනවා අර බොරුව. මොකද්ද? බුදුහාඳු කියන්නේ චක්කු විඥාණයෙන් දැනගන්නා ඌ කියන එකනේ එතන හැංගීම. මොන ඇසට කියන ලස්සන වචන. චක්කුම් පටිච්ච රූපේ උපදේ චක්කු විඥාන දැන් චක්කු විඥානය කඩ ගන්නවලු තුන් දිනක් එකතු වෙලා. චක්කුම් පච්චක්ෂය බාහිරේ රූපයක් ප්‍රත්‍ය කොටගෙන උපදිනවා චක්කු විඥාණය. මේ තුන් දෙනාගේ එක්වීම ස්පර්ශයයි. ඒ ස්පර්ශය නිසා විඳීමක් හට ගන්නවා. ඒ විඳීම හඳුනා ගන්නවා. හඳුනා ගන්න දේ විතක්කයකට බඳුන් කරනවා. ඒ විතක්කයට බඳුන් පරණ දේ තුල ප්‍රපංචයක් ගොඩ නගනවා. මෙන්න මේ ප්‍රපංචය තුල ගොඩනගෙන සංඥා සංඛාවෝ පුද්ගලයාව අභිභවනය කරනවා. කොයි වෙලාවේද? අතීතයේත් එයාව අභිභවනය කරා, අනාගතයේ වර්තමාන පච්චුප්පන්නේ කුමකින්ද? චක්කු විඤ්ඤේසු රූපේසු චක්කු විඥාණයෙන් දැනගන්නා රූපයෙන්. බුදුහාමුදුරුවන්ගේ දැන් අපිට ඔය වචනය විඳීම හඳුනා ගන්නවද හඳුනා ගන්න එක විඳිනවද කියන එක මේක වෙන් කරන්න බෑ. ඇයි? මේ සියල්ලම සිදුවෙන්නේ එක පොදියක් නිසා. නමුත් අපිට එක දෙයක් හිතා ගන්න පුළුවන්. හඳුනා ගැනීම තුලයි මේ විඳීම තියෙන. හරිනම් මේ වචන කියවෙන්න ඕන යම් හඳුනා ගැනීමක් ඇද්ද ඒ විඳී කියන එකයි තියෙන්න ඕන. හැබැයි තථාගතයන් වහන්සේලා මේ පාළි වචනවල තියෙන්නේ පාළියට රූපනාම කොට තථාගතයන් වහන්සේගේ විග්‍රහය තියෙන්නේ නාම රූප කියලා. ඒ වුණාට ඉස්සල්ලාම හටගන්නේ රූපයනේ උපල මහත්තයා. ඒක ප්‍රඥාවෙන් දකින්න ඕනේ. දැන් ඔය දැන් අර හර්ෂණහනවා වේදනාවද හඳුනාගන්න එකද විඳින්න කියලා. එහෙනම් ඒකටත් දෙන්න තියෙන ඒ උත්තරෙම නොවේද? එහෙමයි. මේක තමයි. නෑ දැන් මං ඒක එහෙම ඇහුවේ දැන් අපි කායික හරි පුද්ගලයක් එක්ක දැන් තරහ වෙලා වගේ තියෙනවනම් දැන් ආයේ දකිද්දිම එකපාර
තරහක් නේ ඉන්නේ කමාරි මේ පුද්ගලයා හම්බුණාට පස්සේ ඊට තරහ වම්බේ ආ පුද්ගලයා සංඥාවේ තුලයි ඊට විඳීම හටගන්නේ තරහ කියන වේදනාව දුක් වේදනාව අර 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 කතාවම තමයි ඒක රූපේ හම්බුන්නේ නැත්නම් ඔයාට කොහොමද විඳීමක් හම්බ වෙන්නේ එහෙනම් අපිට කියන්න පුළුවන්ද නාම ධර්මයේ ඉස්සෙල්ලා කියන්න බෑ අපිට එහෙම ඒක නිසා අපි අවබෝධයෙන් මේක අවබෝධ කරගත යුතු කතාවක් පැහැදිලිද Hello. Oh, ඔබ මාත්‍යා. ඔව්. එනවනේ. ඔව්, ඒ චක්කෙන් දැනගත්ත ඒ ක්‍රියාවලිය ඇතුළෙමයි මේ ඒකේ විඳීමයි හැඳින ගැනීමයි දෙකම තියෙන්නේ මේ චක්කු චක්කද. ඒ කියන්නේ මම හිතන විදිහට ඒ කියන්නේ චක්කු. ඔව්. ඒ රූපය දෙකමයි ගැට ගහලා යන්නේ. ඔව්, ඒ රූපය නැති තැන අරව ගැට ගන්න විදියක් නැහැනේ. ඒකනේ බුදුහාමුදුරුවෝ කියන්නේ යම්මාකාර යන් ලකුණු යම් නිමිති යම් මාත්‍රිකා යම් ಉದ್ದೇಶයන්ගේ නාම කායක් පැනවේ. ඒක නාම කාය තුලේ නිමෙද තියෙන විඳීම් හැඳිනීම් කියන එක. ඔව්. නාම කාය නාම ධර්මයේ තුල තමයි තියෙන්නේ විඳීම් හැඳිනීම් කියන්නේ. ඒතර ඒ ආකාර ඒ ලකුණු ඒ නිමිති ඒ මාත්‍රිකා ඒ ಉದ್ದೇಶ නැති කල්ලි. ඒ කියන්නේ විඳීම් හැඳිනීමක් නැති කල්ලි රූපකායයට එහෙමයි. අදි වචනයක් කියලා එකක් හම්බ වෙනවද කියලා අහන්නේ. රූපකාය කියන්නේ මොකද? රූප සංඥාවට අදි වචනයක් හම්බ වෙන්නේ නැහැ. අර ආශ්‍රව මල්ලිය උඹ ගාව තිබුණ නැත්නම් විඳීමකුයි හඳුනා ගැනීමකුයි. පැහැදිලි නේද මං කියන්නේ? පැහැදිලි. එතකොට ලත්තක් කලින් ඔෆ් කරගන්න. එතකොට උංගලට පේනවද? මේ කතාව තුළ හරි සුන්දරව රූපකායක් ඉස්සෙල්ලම පැනවෙන්න ඕන නාමකායක් පැනවෙන්න නම් අමලට පැහැදිලිද පැහැදිලිද මට ඒක පැහැදිලි ඔව් ඒවා ඒකයි චක්කු විඤ්ඤේස රූපේසු කියන්නේ ඒකයි ඔව් චක්කු විඤ්ඤේස රූපේස කියන්නේ සමස්ස ක්‍රියාවලියම විඥානේ දැන් මම කිව්වේ ක්‍රියාවලියටම හඳුල්ලා දෙනකොට සංස්කරණයමයි විඥාණයෙන් හඳුනාගන්නේ ඒකයි විඥාණයට කිව්වේ විශේෂයෙන් දැනගන්නා එක කියලා විඥාණි කියන්නේ ඒ මේ විශේෂයෙන් දැනගන්නා කිර වචන කිය බුදුහාමුදුරු සංස්කරණ සමස්ස සංස්කරණ ක්‍රියාවලියමයි මේ විඥාණයෙන් දැනගන්න කියන එක නොවේ දෙකෙන් තේරෙන්නේ එහෙමයි ඔව් සමස්ත සංස්කරණ ක්‍රියාවලිය නොහොත් නාම රූප ධර්මයෙන් තමයි විඥාණයෙන් හඳුනාගන්නේ නාම ධර්මයේ වෙනමයි රූප ධර්මයේ වෙනමයි හඳුනා ගන්නවා කියලා කොයි තැනකවත් සඳහනක් තියෙනවද කොයිම තැනකවත් විඥාණ දෙකකින් හඳුනා ගන්නවා කියලා මම කියන්නේ ඔයගොල්ලෝ මට ඔයගොල්ලෝ අහලා තියෙන කොයි මොන කොයි ස්වාමීන් වහන්සේ ධර්මයේ දේශනා කරත් යම් තැනක මේ දෙක මේ විඥාන දෙකක් කියලා මෙන්න මේ සූත්‍රයේ තියෙනවා කියලා තියෙනවද කියලා කොහෙවත් නැහැ උපුල් මහත්තයා. වැදිරෙම අම්මු විකෘතියක් නොවේදේ? විකෘතියක්. තනිකර විකෘතියක්. ඒකට නේද පැටලීලා තියෙන්නේ. අර ප්‍රශ්න අර මං හිතන්නේ ඒක තමයි අර අර දැක්කහම තරහ යනවා කියලා අපිට හිතෙන්නේ දැක්කට පස්සේ තරහ යනවා ඊට ඒ ඒ රූප සංඥාවත් එක්කම අර තරහ කියන එක ආශ්‍රමල්ලත් එක්ක ගැට ගැහිලා ඒ විඳීම ඒ කියන්නේ අද මේකම හිතන්නකෝ ඔයා දැන් අමිලගේ තරහකාරයෙක් ඉන්නවා තරහකාරයව මල්ලේ දාන්නෙම නම තරහ පියල් පියලුයි තරහයි දෙකක්ද එකක්ද එකක් එකක් ගහින්මයි දාගන්නේ ඔව් ඒ දෙක ගැට ගහලා දාන්නේ එතකොට දැන් මේක වෙන්ක මේ ගැට ගහලා දානවා මේවා මේ ප්‍රඥාවේ අවදි කර ගැනීමට කියන කතන්දර මිස ඔයාට ඒක වෙන් කරන්න බෑ මේව සාජාතය වැඩි යෝ නැහැ රූපයයි නාමයක් සාජාතය බෑ බෑ ඔව් 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 මේක මේ අපේ ප්‍රඥාවගේ අවදි කර ගැනීමට පණක් කියන තථාගතයන් වහන්සේ ඉස්මතු කරපු දේවල් මේවා මට පැහැදිලිද ඔව් මම අතිශය වේගයකින් සිදුවෙන ක්‍රියාදාමයක් නිසා පැහැදිලිව මේක කියන්න බැරි තරම් වේගයකින් දැන් උදාහරණයකට මෙහෙම හිතන්නකෝ අමිල කාරක යනකොට හෝන් සද්ද ඇහෙනවා කියනකොට ඔයා හෝන් සද්ද ඇයිඩෙන්ටිෆයි කරලා ඉවරයි බෙන්ත් එකක්ද ත්‍රිවිල් එකද මොටර් සයිකල් එකක්ද අර අර මහා විශාල බස්පතයක්ද කියලා. එහෙමයි. කොහෙද මේක තිබුණේ? ආශ්‍රවස්. ඔතකද සමස්ත ක්‍රියාවලිය ඔයාට හඳුනා ගන්න කොච්චර වෙලා ගියාද? හොන් සද්ද එනවත් එක. ඒක
චේතනාවයි ප්‍රපංචයයි ගොඩනැගිලා විඥානය පහළ වුණාද නැද්ද? පහළ වුණා. සෝත විඥානේ ඇහින්න වැඩ මේ එතකොට එතකොට අර 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 ලේලන් බස් එකක සද්ද කියලා ඔයා මිටිස්සෙල්ලා ආපෝ කන්දොස් ක්‍රියාව කියලා අමිහිරි අධ්‍යක්ීමක් තුල නේද අශ්‍රමලට දාලා තියෙන්නේ. එතකොට දැන් අශ්‍රමලෙන් එනකොට අන්න අන්න ආව හෝන් එක අන්න මට අමිහිරි වුණා. එහෙම එකක් එනවද ඔයාලට? ඇහෙන්නේම අමිහිරි සද්දයක් ඇති. නෑ. අමිහිරි සද්දෙම ඇහෙන්නේම. ඔව්. මේවා ඒකනේ බුදුහාමුදුරුවෝ කියන්නේ ජාමිනී අම්මා මතකද කියනවා මේවා ඔක්කොම උපාදායි ස්වභාවයෙන් උඹට හම්බෙන්නේ කියලා. ඒක අනිත් එක ඔබ මාත් අපිට කියලා දුන්නේ පංචස්කන්ධය පංච උපාදාන ස්කන්ධය දෙක වෙන් කරන්න බෑ කියලා නේද දුපුල් මහත්තයෙක්. වැදිනම් දැන් අපි අපි මේ පංචස්කන්ධයක් හැසිරු කළා නෑනේ. පටන් ගත් වෙලා ඉඳලම පංචස්කන්ධය උපාදානය කළා තමයි මල්ලේ තියෙන්නේ. අතර මේ මල්ලෙත් බල්ලෙන් එන්නේම උපාදානයේ ස්වභාවෙන්නේ. එහෙමයි. කාට හරි කියන්න පුළුවන්ද පංචස්කන්ධයේ උපාදානයෙන් බැහැර වෙන්න කියලා? බෑ. අපිට කියන්න වෙන්නේම පංච උපාදානස්කන්ධයේ උපාදානයෙන් බැහැර වෙන්න කියලා. එහෙමයි. මෙතන උපාදා රූප කියන්නේත් නේ? උපාදා රූප කියන්නේත් ඒකනේ නේද? මේ උපාදාය එතනදිත් උපාදා රූපය. අතරම කියන්න මේක උපාදානයේ ස්වභාවයෙන්ම රූපයම් වෙන්නේ. හොඳ 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 වචනයක් ඒක. රූප සංඥාව එන්නේ මට උපාදායි ස්වභාවයෙන්. කවදාකවත් මට රූප සංඥාවක් හම්බ වෙන්නේ නැහැ. චතුන්නන්ත මහ භූතානං චත්තාරීරික මහ භූතානං උපාදාය රූපං. මේ රූපය බලන්නකො එතනත් බුදුහාඳුර කියලා තියෙන්නේ. ඒක නඹට උපාදානි ස්වභාවයෙන් හම්බෙන්නේ රූපේ. නේද? ඇයි? ඇයි කියන්නකො? ඒ යොමු වීමයි කලින් උපාදාන කරගත්තේ. දැන් අලියා කියන රූප සංඥාව උපාදානයක් නැද්ද? ගිරවා කියන එක උපාදාන නැද්ද? එතකොට ඒ වර්ණය සහ හැඩය තුලම උපාදානේ තියෙනවද නැද්ද? තියෙනවා. ඒක උපාදාන කරගත්තේ. එහෙනම් ඒ උපාදායි රූපේට නේද? උඹ විඳින්නෙත් හඳුනාගන්නෙත් ඒ සියල්ලම. ඒ නැවත දැන් ඒක උඹ හඳුනා ගන්නකොටම අලියා කියන වර්ණය සහ හැඩය ඒ රූපය තුල තියෙනවද උඹට උපාදායි ස්වභාවයක් ඒක? ඒයි ඒව මේ ඔක්කොම එකිනෙකට ගැට ගහලා නෑ අමිල තියෙන්නේ මේ 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 වෙන කළ කතා කරන්නේ එහෙමයි ඔව් උපුරු මහත්තයාට උපන්දා ඉඳලා අර මව් කිරි කට ගෑව වෙලාවේ ඉඳලම උපාදානය නේද හැමෝට හැමදේම හැම විතරක් නෙමෙයි එතන ඇලීම් ගැටීම් කියලා ගත්තොත් හොඳයි කියලා මම හිතන්නේ ඒ දන්න දැන් මේ ඇලීම් කියලා නේ උපාදානය කියන්නේ තණ්හාපච්චය තණ්හාවත්ය තණ්හාවක් හට ගන්නවා කියන එක ඒතර තණ්හා උපාදානය නෙමෙයි ඒ වගේම තමයි ඇලීම් ගැටීමත් මෙතන ඇලීම්ව ගැටීම මේ දෙක මේ දෙකෙන් එකක් තියෙනවා තමයි එහෙම නැත්නම් උපේක්ෂාවක් මේ දෙකම නැත්නම් උපේක්ෂාවක් දැන් අපි කියමුකෝ අපිට මොකක් හරි අහස එහෙමයි අහස කියන එක පේනකොට එලීමකුත් නැහැ යම් වෙලාවක ගැටීමකුත් නැති වෙන්න පුළුවන් හැබැයි නිල් පාට අහසට ආස කෙනෙක් පේනකොට අද නම් අහස නිල්ම නිල් පාටයි වැස්ස කළු වෙලා තිබුණොත් ඒ අහස පේන්නේ එයාට ගැටෙන ස්වභාවයෙන් වෙන්න පුළුවන් නේ ඒකත් ගන්න බෑ දැන් උපේක්ෂා සහගත දේවල් මොකද ඉතල බලන්නකො ඒ උපේක්ෂා සාගත දේවල් උපේක්ෂා සාගතයි. උඹට හම්බ වෙන්නේම උපේක්ෂා සාගතයි. ඒතර එතන තියෙන්නේ අතන උපාදානය කියන එක ගන්නවට වැඩිය හොඳයි මේ කවුද අපේ මේ කොමුදු කිව්වා වගේ. එතන තියෙන්නේ උපාදානය කියන එක මේ තණ්හා උපාදාන නෙමෙයි. එතන තියෙන්නේ උපාදායි තමයි මම කල්ප උපාදායි සහ උපාදානි කියලා කියන්නේ ඒක තමයි මම දෙකක්. මට ටිකක් කල්පනා වුණේ ඒක තමයි උපුල්ම. දැන් මේක දැන් අපිට හම් වෙන්නේ එතන උපාදාන් මෙහෙමනේ කියන්නේ අම්ම එතනදි කියන්නේ ඒ රූපය මට හම් වෙන්නේ මනසේ ලැබෙන රූපයක් කියලානේ උපාදාය දැන් මම කියන හැඟීමෙන් වෙන්නේ සංඥාවක් කියන එක නේද උපුල් මාත්‍යය රූප සංඥාව තමයි නමුත් ඒක හම් වෙන්නේ මට පේන රූපය මම කියන හැඟීමෙන් මේ රූපය ගන්නෙ මම ඒ රූපය මට හම් වෙන්නේ රූප සංඥාව උපාදායි ස්වභාවයෙන් උපාදාන ස්වභාවයෙන් නෝ ඔව් ඒක තමයි අපුරු දෙකක වෙනසක් තියෙනවා මේ වචන දෙකේ නේද දුපුල් මාත්‍ය ඒ අනරි එතකොට ඒ රූප සංඥාව උපාදායි රූපයක්
උපාදායි රූපේට තමයි මම අර ආශ්‍රම අරගෙන මනාපමනාපයව එකතු කරේ. ඒ රූපේ තිබුණේ නැහැ. ඇයි ඒක රූපේ තිබුණේ නැත්තේ? ඒක තිබුණේ නැහැ නිල් පාට. ඒක තිබුණේ නැහැ රතු පාට. ඒක තිබුණේ නැහැ දිග. ඒක තිබුණේ නැහැ පළල. ඒක තමයි කියන්නේ. එහෙමයි. අත්ත දීගංච රස්සංච අනුසූලං සුභ අසුභ හැටියට මනින කොටසක් ඒක තිබුණේ නැහැ නුඹට. මන්නේ අතනි. ඔව් හරියට. මන්නේ නාම ධර්මවල. පැහැදිලිද? අමින. පැහැදිලි. මන්නේ මන්නේ නාම ධර්මවල. ඒ කියන්නේ මුලින්ම පටිගං රූප සංඥාතනේ. එත්ත සාචිත්ත සේජට මේ පටිග සම්පස්සේ තුලින් හටගත්තා වූ රූප සංඥාව තමයි නුඹගේ පළවෙනි ගැටේ. ඒත් දැන් මේක අපේ අද සාකච්ඡා වෙන පැත්තකට තල් වෙනවා වෙලාවට කිව්වෙන් දැන් 8:20යි. නමුත් මට පහදලා දෙන්න ඕන උනේ මං ඊළඟ සාකච්ඡාවට අපි මේක අරගෙන යමු අපිල. දැන් සංස්කාරය තුල නොයිද මේ සමස්ත කතන්දරේ ගොඩ නැගිලා තියෙන්නේ කියන ඕගොල්ලන්ට පැහැදිලි. එහෙමයි. සංස්කාරය තුල. එතකොට දැන් මේ සංස්කාරයෝන්ගේ යථා ස්වභාවය මිනිසුන්ට පහදලා දීපන් කියලා නේද බුදුහාමුදුරුවෝ කිව්වේ අවසාන බුද්ධ වචනේ. එහෙමයි. එහෙමයි. අම්දුරු කිව්වේ ප්‍රමාද වෙන්න එපා මේ අසරණ මිනිස්සුන්ට වය ධම්මා සංඛාරා. වැය වී යන සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය වටහා දීපන් කියන එකනේ කිව්වේ. එතකොට දැන් මේ සංස්කරණය වෙන සමස්ත සිදුවීම පවතින එකක්ද ඒ මොහොතේම මානසිකාරය තුල ගොඩනගිලා වැය වෙලා යන එකක්ද? ඒ මොහොතේම වැය වෙලා යනවා මනස්කාරය තුනමනේ. ප්‍රයත් වේදනාවත් සංඥාවත් චේතනාවත් මේ විතක්කයත් ਵਿਚාරයත් මේ ප්‍රපංචයත් සියල්ලම ඒ ක්ෂණයකින් හටගෙන ඒ ක්ෂණයකින් එකිනෙකට ප්‍රත්‍යයෙන් හටගෙන ඒ ප්‍රත්‍ය බිඳෙනවත් සමගම අර ප්‍රත්‍ය ඒ ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්මයේ බිඳෙනවා. එම මේ ක්ෂණයක සිදුණු සංස්කරණයක් බවද නුඹලා මේ අත්දකින්නේ මම මතකද? ප්‍රඥාවෙන් බලනවා නේද? එහෙමයි. නේද? එතකොට මේනම් මේ ලෝකය සබ්බං සබ්බ සංඛාරම මේ විදියට හටගෙන නිරුද්ධ වන ලෝකයක් නේද නුඹලා මේ අත්දකින්නේ? එහෙමයි. මේ හටගෙන නිරුද්ධ වෙලා යන සංස්කාර ලෝකය නුඹට ඕන කරන විදියට හසුරවන්න පුළුවන්ද? බැහැ. මොන විදියට හසුරවන්න බෑ. අත්ත ක්ෂණික අනාත්මයි. අනාත්මයි. අත්තද අනත්තද මේක? ආත්මද අනාත්මද? අනාත්මයි. අනාත්මයි මේක. ආත්මීය ස්වභාවයෙන් ගන්න සුදුසු නෑ මේක. මොකද්ද ගන්න සුදුසු නැත්තේ? සියලුම ධර්මතාවය. සියලු ධර්මතාවය. සබ්බේ ධම්මා අනත්තා. යදා පඤ්ඤාය පසෙත. එනම් මේ සංස්කාරය තුල හටගත්තු සියලුම ධර්මතාවයන් ප්‍රඥාවෙන් බැලුවොත් මොකද්ද? අනත්තාති නොවේද? එහෙමයි. මේ සංස්කාරයන්ගේ නැටගත්තා වූ ලෝකය සබ්බේ සියලුම සංඛාරා අනිත්‍යති නොවේද? අනිත්‍යද නිට්ටයද? අනිත්‍යයි. එහෙනම් ඒකත් යදාපඤ්ඤායම පසති නොවේද? එහෙමයි. දැන් උඹලාට හම් වෙලා තියෙනවා ත්‍රිලක්ෂණයේ කෑලි දෙකක්. දන්නේම නැතුව. එහෙමයි. සියලු සංස්කාරයෝ අනිත්‍ය බවත් හම් වෙලා තියෙනවා. සියලු සංස්කාරයෝ අනාත්ම බවත් හම් වෙලා තියෙනවා. නැද්ද කුමුදු? එහෙමයි. නැද්ද ශාම නැද්ද? එහෙමයි ශා ඉන්න ඉන්න. ඔව් ඉන්න ඉන්න. නුඹලාට දැන් මේ දෙකක් හම් වෙලා නැද්ද? හම් වෙලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයයේ අනිත්‍යත් අනාත්මයත් හම්බ වෙලාද නැද්ද ප්‍රඥාවට? හම්බ වෙලා. හම්බ වෙලා. එහෙනම් මේ ආකාරයට මේක මේ ආකාරයට ගැඹුරෙන් මේ සංස්කාරයන් පිළිබඳ අවධානය යොමු වෙලා
ප්‍රඥාව උපදින තාක්කල් මේ සංස්කරණය නුභව ගෙන යන්නේ අනුලෝම චක්‍රයට ගොදුරු වෙලා කොයි පැත්තටද දුක පැත්තට නොවේද දුක සමුදේ පැත්තට නෙමෙයි දරගෙන යන්නේ දුක සමුදේ මේ ආකාරයට හොඳට ඔළුවට ගන්න ඕන ඔළුවට අරගෙන කතා කරන්න මේ ආකාරයට මේ සියල්ල සංස්කාර ධර්මයන් නම් මේ සංස්කාරයේ ස්වභාවය මේ ආකාරයේ නම් මේ සංස්කාරය වන්නේ මගේ මේ කලේබරය තුල මානසිකාරය තුල නම් ඒ මානසිකාරය සිදු වෙන්නේ එක් එක් ප්‍රත්‍ය ධර්මයේ හටගෙන නම් මේ ප්‍රත්‍ය බිඳෙන වෙලාවේ මේ සියල්ල නිරෝධයට ස්වභාවය අනිත්‍ය ස්වභාවයකට පත් වෙනවා නම් මේක මගේ වශයෙන් පවත්වන්න පුළුවන් එකක්ද මේ සංස්කාර මේ ලෝකේ ධර්මතාවයක් මේ සමස්ත මේ ලෝකේ නුඹ සබ්බේ ධම්මා සියලු ධර්මතාවය මොන ධර්මතාවද ඇසට රූප කණ්ඩ ශබ්ද ආදී සියලුම ධර්මතාවයෝ අත්තද අනත්තද අනත්තයි අනාත්මයි අනාත්මයි මම ඒ පාලි වචනේ අත්ත අනත්ත කිව්වේ සිංහල වචනය නම් ආත්මීය වශයෙන් ගන්න බෑ අනාත්මයි කොබට මේක හටගෙන මේ වෙලා මේ කියන ක්ෂණික මේ කියන තරම් වේගයේ කියන්න බැරි තරම් වේගයෙන් හටගෙන බින්දෙනවා නම් එහෙනම් මේ සංස්කාරයන්ගේ ස්වභාවය තමයි උපදිනවා වෙයි වෙනවා උපදිනවා වෙයි වෙනවා උපාද වේ ස්වභාවයෙන් පවතින මේක ඒක තමයි තථාගතයන් වහන්සේ කිව්වේ මේ සංස්කාරය ප්‍රඥාවෙන් දුටුවොත් නිට්ඨ නැහැ හටගෙන නැතිලා යනවා නැතිලා යනවා නිරුද්ධ නිරුද්ධ වෙලා යනවා වැය වෙලා යනවා ඒක නිසා මේ සංස්කාරය මේව ප්‍රත්‍යයෙන් හටගන්න ලෝකයක් මේක ඒක නිසා මේවා භූතං සංකතං ප්‍රත්‍යෙන් උපදින්න පටිච්ච සමුප්පන්නං චේතිතං කය ධම්මං වය ධම්මං නිරෝධ ධම්මං මොනවාද මේ රූපයත් එහෙමයි වේදනාවත් එහෙමයි සංඥාවත් එහෙමයි චේතනාවත් එහෙමයි නැද්ද අමිල යාමිනී ශාමා කවුද අපේ අමි එහෙමයි පොරමන්ත ඔකට දැන් මේක මේ ආකාරයට ප්‍රඥාවෙන් දකිනාතුරු මේ සංස්කාරය නුඹව ඇදගෙන ගියේ අර අනුලෝම චක්‍රයේ අර දුකට නොවේද? එහෙමයි දුකට. දුකට. එහෙනම් දැන් බුදුහාමුදුරුව කිව්වොත් ඒ නිසා සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා කිව්වොත් නුඹට හම්බ වෙලා නැද්ද මේ මොහොතේ එනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය? එතකොට දැන් ත්‍රිලක්ෂණය හම්බ වුණා කියන්නේ නුඹට මං ඉතුරු කෑල්ල පස්සට ගෙන යනකම් දැනට මම මෙතෙන් නවත්තනවා එතකොට දැන් මේක මේ ආකාරයට නොදකින තාක්කල් මේ චක්‍රය තුල නුඹට ගොඩ නැගුණේ නැද්ද තණ්හා බීජයක් හෝ ලෝභ ද්වේෂ බීජයක් හෝ ලෝභ බීජයක් මෙතනට ඇතුල් කරාද නැද්ද මෙතන? ඇතුල් කර. මේ සංස්කරණය තුල නොවේද නුඹට මේ සිද්ධාන්තයේ මේ ආකාරයට නොදකින තාක්කල් අර අතීතයේ උපාදානය කරගෙන තියෙන විෂ බීජ ගොඩෙන් නේද නුඹ ඇතුළත් කරගන්නේ එක්කෝ මනාපයක් එක්කෝ අමනාපයක් එහෙම නැත්නම් මනාපමනාපයක් එහෙම නැත්නම් සුඛයක් එහෙම නැත්නම් දුක්ඛයක් අදුක්කම සුඛයක් එහෙමයි එතකොට මෙන්න මෙතනට එම ඒකට බීජය දැම්මට පස්සේ ඒ චක්‍රය අනුලෝමයට ගොදුරු වෙනවද නැද්ද ගොදුරු වෙනවා අනුලෝමයට වෙනවා අනුලෝමයට ගොදුරු වෙලා අවසානයේ මේ චක්‍රය යනවා සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප නාම රූප සලයතන පස්ස වේදනා තණ්හා ඊළඟට උපාදාන උපාදාන එතකොට මේ උපාදානයේ පවතින තාක්කල් නුඹ සංසාර දුකට හසු වෙලාද නැද්ද හසු වෙලා එහෙනම්
සංකිටේන දැන් සමස්තයක් හැටියට ගත්තොත් මේ නාම රූප විඥාන ක්‍රියාවලිය තුළ තිබිලා තියෙන්නේ උපාදාන ස්කන්ධ පහද නැද්ද? උපාදාන ස්කන්ධ. එහෙනම් සංකිටේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛා වුනේ මෙන්න මේ සංස්කරණ නොදකපු නිසා නොවේද? එහෙමයි. නොදකපු නිසා. එහෙනම් දැන් නුඹලාට දුක පිළිබඳ ඥානයක් පහළ වෙලාද නැද්ද? පහළ වෙලා. ඒකට තමයි කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය. සත්‍ය. දුක්ඛේ ඥාන. දැන් දුක්ඛේ ඥානං නම් දුක සමුදේ වුනේ නුඹ මේ 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 මෙන්න මේ සංස්කරණය තුල ගොඩනගුණු ක්‍රියාවලිය නොදකින තාක්කල් තණ්හාව එතනට ඇතුළත් කරගත්ත නේද? එහෙනම් දුක සමුදේ වුනේ ඒ ආය සිද්ධාන්තයේ නොදකින තාක්කල්නේ. එහෙනම් දැන් නුඹ දකිනවා දුක සමුදේ වෙන ආකාරය. එහෙමයි. දැන් නුඹට දුක සමුදේ ඥාන. ඥාන. සමුදේ ඥාන. තෝකරෙන් දැන් නුඹට ප්‍රඥාවෙන් අවදි කරගෙන හිටියොත් දුක නිරෝධ කරනවා නම් නිරෝධ කරන්න ඕනක් නැතන්දිම නේද? එහෙමයි. එහෙමයි. විස බීජේ නොදා ඉන්නවා නම් නොදා ඉන්න වෙන්නේ නැතන්දි. එහෙමයි. තණ්හාව නැමැති. එහෙනම් දුක්ඛ නිරෝධේ ඥානං නැද්ද දැන් උඹ බලට? දැන් තියෙනවා. එහෙනම් නුඹලා සෑම මොහොතකදීම එළඹ සිට 100න් හිටියොත් ඒ දුක නිරෝධ කරීමේ ප්‍රතිපදා මාර්ගය පිළිබඳ ඥානයක් ඇති වෙලා ප්‍රතිපදාවට බහින්න පුළුවන් වෙන්නේ මෙතනින් නේද? එහෙමයි. ඒක තමයි කියන්නේ දුක්ඛ නිරෝධ ගමින ප්‍රතිපදා ඥානක්. දැන් නුඹලාට ත්‍රිලක්ෂණයයි චතුරාර්ය සත්‍යයයි දෙකම හම් වෙන්නේ මෙතනින් නෝවේද? ඉතමනිය. එහෙමයි. එහෙමයි. නැද්ද? අමිල දැන් මෙතන ඉන්න අයට පුළුවන් දැන් මම මේ උඹලට කතා කරන්න දැන් මොකද්ද මේ සිද්ධාන්තය කියලා. හ්ම්. ප්‍රීතින උගලට. අල්පෙන් සම්බන්ධ වෙච්ච අය. තරෝත. රෙකෝඩින්ග් ඔෆ් කරනවා නේද සිද්ධාන්තේ? නෑ කමන් නෑ. එංගලන් ඒ රෙකෝඩින් තිබුණත් කමන් නෑ මට එංගලන්ට ඒක අත්තර දෙනකොට මම කියන්නේ රෙකෝඩින් කමන් නෑ. ඔයගොල්ලන් කැමති කෙනෙක් නමකම නොකිය හරි ඔයගොල්ලෝ මේ කතා කරන්නකො මේ නයනට කවුද මේ අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්න අයට දුක්ඛ අඥානං කියන්නේ ඒකමද උපමහත්ය දුක්ඛ අඥානං කියන්නේ සංස්කරණය පිළිබඳ තියෙන අනවබෝධයෙන් ඒ හතර ඥානං එතන නම් අඥානං වෙන්නේ කොතනද ඒ කියන්නේ මේ සංස්කරණය වෙන කලින් සංස්කරණය දැකපු නිසා නේද ඥානං උනේ සංස්කරණය දොදකිනවා ඥානං කියන්නේ අධ්‍යාසහගත අධ්‍යාසහගතනේ අනුලෝම චක්‍රයටම තමයි ඒකත් වැටෙන්නේ නේ අඥාන නිසානේ අනුලෝමයට වැටෙන්නේ නුලෝම ඥානං උනාම වෙන්නේ චක්‍රය බින්දිනවා බින්දිනවා විද්‍යා නිරෝධා වෙන්නේ එතනනේ දැන් ඥානං වෙනවත් සමගම මේ ආර්ය සත්‍ය හතර නුඹට අවබෝධ වෙනකොට දැන් නුඹලා මෙච්චර කාලයක් අවිද්‍යාව කියලා කිව්වේ මොකද්ද දැන් ඔය ඉස්කෝලේ යන කාලේ ඉඳලා මොකද්ද අවිද්‍යාව කියන එකට කියපු වචනේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අඥානකම කියලා මම හොඳනේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ වුණාට පස්සේ අවිද්‍යාවට මොකද වෙන්නේ අවිද්‍යාව වෙනවනේ එහෙනම් දුක්ඛේ ඥානං කිය දැක්කෙන් දුක්ඛේ අඥානං තමයි අවිද්‍යාව දුක්ඛේ ඥානං කියන්නේ විද්‍යාවනේ විද්‍යාව ඒක අලුතෙන් කියන්නේ නැහැ නේ ඒක අලුතෙන් පහදන්න දෙන්නේ නැහැ ඒක අරක ඥානේ නම් අරක තමයි අඥානෙ ඒක චතුරාර්ය සත්‍ය හතර පිළිබඳ නොදන්නා කම තමයි අවිද්‍යාව චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය තමයි විද්‍යාව චතුරාර්ය සත්‍ය පිළිබඳ අනවබෝධය තමයි මෝහය චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය තමයි අමෝහය විද්‍යාව අමෝහය එහෙම නේද? එහෙම. එතකොට අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධා කියන පටිලෝම වාරයට ගොදු මම පටිලෝමේ චක්‍රේ බින්දේ කුමක් දැක්කොත්ද? කොතනින්ද නුඹ චක්‍රේ බින්දින් ප්‍රඥාව නුඹට පහළ වුනේ?
මෙච්චර කතා කරලත් හදලා දෙන්න බැරි එක දිවස් වෙනවා දවසක් පහල වෙනවා වගේ දෙයක් වෙනවද ආනාපාන සතිය වඩනකොට නෑ දැන් අමරූප පරිග්‍රහ ඥානය නැකම් භාවනා කරපුවාගෙන ඉන්නේ නේද එහෙම කියනවා නේද පුනාගේ භාවනා කිරුම තමයි නාම රූප පිළිබඳ දැකීමට වෙන අමරූප පරිග්‍රහ ඥානය ලැබෙන්නේ ඔක ඒක කුමුදුකින් අහන්නකෝ තථාගතයන් වහන්සේ එවැනි විග්‍රහයක් කළා තියෙනවා එන්න ආ මම එන්න බලයට මේ එතකොට දැන් තථාගතයන් වහන්සේ එවැනි විග්‍රහයක් ඔය ඇත්තනක විග්‍රහ කළා තියෙනවා නම් එහෙම එහෙම කරාට කමක් නැහැ ඉතින් ප්‍රශ්නයක් නැහැ නේද ඒතකොට අපි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝනේ අපි තථාගතයන් වහන්සේ නොකල විග්‍රහයක් කරලා කියන එකනේ ඒකේ අවුල තියෙන්නේ නේද තථාගතයන් වහන්සේ මෙතරම් ගැඹුරු පරිඩයක් දිවසක් පහල වෙනවා කියලා කියලා තියෙනවා නම් අපිට පුළුවන් භාවනා කරලා ඒ දිවස ගන්න ඔච්චරක් සියුම් දෙමේක ඒක නේද බුදුහාමුදුරුවෝ කියන්නේ එතකොට ඇයි ලොකු මහත්මයා ගොඩාක් හාමුදුරුවෝ කියන්නේ භාවනා කරන්න කියලා දැන් අර ඊයේ පෙරේදත් මේ කවුද හාමුදුරුවෝ නම කියන්නේ පාර අර ඇමරිකාවේ අර භාෂා ගානකින් අර ලියලා තියෙන්නේ දැන් ඒ තනිකර මමත් දැක්කා පොඩි පහේ අපරාධයක් දී කරන්න බලන්නකෝ ඒගොල්ලෝ සම්පූර්ණම මේ මෙඩිටේෂන් කියන එකටනේ මේ තල් වෙලා තියෙන්නේ ඒ පොත ලියලා තියෙන්නේ මෙඩිටේෂන් ගැන භාෂා ගානක ලියලා තියෙන්නේ ඔව් තථාගතයන් වහන්සේ හේනේ පොළ ගුණ නැහැ අපිට ඔය අදාළ කරගන්න එපා ඒක අදාළ කරගන්න එපා නංගන් ඇතුව මෙහෙමනේ කොම් සුකුමුදු දැන් තථාගතයන් වහන්සේ පැහැදිලිවම සීළු ධ්‍යානයන් ප්‍රතික්ෂේප කරපු කෙනෙන්නේ ඔය මෙඩිටේෂන් කියන්නේ ධ්‍යාන වඩන කියන එකනේ නේද ඔව් ධ්‍යාන වැඩීම එතකොට බුදුහාමුදුරුවෝ ධ්‍යාන වඩන්න පළවෙනියෙන් ගියේ කාගාවට? ආලාරකාලා. බුදුහාමුදුරුවෝ නෙමෙයි බෝධිසත්වයෝ. ආලාරකාලා. එතනදී හොඳින්ම හොඳටම ධ්‍යාන වඩපු දක්ෂම ශිෂ්‍යයා තමයි බුදුහාමුදුරුවෝ ආලාරකාලා. ඊට පස්සේ බුද්ධකරම්. බුද්ධකරම් පුත්. බහාර්ගව. ඊළඟ ඒගොල්ලන්ගෙන් ධ්‍යාන වඩලා බැරිම තැන උන්වහන්සේ අවසානයේ තනියෙන් තීන්දුවක් අරගන්නවනේ. කයට දුක් දිදී භාවනාවක් නේ කරේ. ඒකට කියන්නේ අත්ත කිලමතාන යෝගියෙක් හැටියට අවුරුදු 6ක් වද දුන්නනේ ඇඟට ක්‍රියා කරා. භාවනාවේ වදයක් නේ දුන්නේ. ඒ දීලා බැරුණු උන්වහන්සේ එදා මැදම රාත්‍රියේ අර අපි එදා අපි ගිය මේ මොනද ගයා බෝධි මූලයේ ගාව ඉඳලත් මුලින්ම මේ අටවැදෑරුම් ධ්‍යානයේ අටකටම සම්වැදුණා කියනවනේ. මොකද්ද? මොකද අට දහම් අටට කියන්නේ භාවනා අටට කියන්නේ අෂ්ඨ සමාපත්තියට පැන නැගුණා වෙන නැගිලා ආයි පල්ලෙහාට මාව කියනවනේ ඒක හරියන්නේ නැහැ කියලා. ඒක හරියන්නේ නැති නිසා තමයි උන්වහන්සේ මැදෙම යාමේ උන්වහන්සේ අනිලෝමයේ මේ උන්වහන්සේට අවබෝධ වුණා. අනිලෝම චක්‍රය. ඊට පස්සේ උන්වහන්සේට අවබෝධ වෙනවා පටිලෝම චක්‍රය. ඒකට දැහැන් දැන් බැරි නිසා නේද එතනට ගියේ? එහෙමයි. එහෙමයි. මේ බුද්ධ අපි කියමුකෝ අපේ විපස්සී බුදුහාමුදුරුවෝ එහෙමයි. උන්වහන්සේ ධර්ම අවබෝධ කරන්නේ මේ අපි කද කතා කරපු පටිසමුපාදයේ අනුලෝමයක් පටිලෝමයක් ප්‍රත්‍යක්ෂ කරපු. අද මම ඕගලන්ට පහදලා දුන්නේ ඒක නිකන් කටපාඩමින් කිව්වට වැඩක් නැහැ. ඒකේ ප්‍රබෝස්ථානයේ පිළිබඳ අපිට මන ඥානයක් පහළ වෙනවා. එතනින් පස්සේ ඕගලන්ට ඇති වෙන ඥානය මොකද්ද? උද්දේ අවුවේ ඥානය.
උදේ විඥානේ කියන්නේ නම් මොකද්ද? උදේය උදේවැය. උදේවැය. උදේවැය කියන්නේ මොකද්ද? හට ගැනීම හා නිරෝධය. හට ගැනීම සහ නිරෝධය සමුදේසා අත්ගමයි. අත්ගමයි. එතකොට බුදුහාඳුරු කියන්නේ උදේව විඥානේ. ඊට පස්සේ කියන්නේ මොකද්ද? අර දැන් චාමිනී කිව්ව තවචන මොකද ඒකට කියන්නේ? උද්‍යත්ත ගාමිනී නිබ්බේධික ප්‍රඥාව. නිබ්බේධික ප්‍රඥාව. උදේ වැය පිළිබඳ අවබෝධ වීම තුළ නුඹ ගාව හැටි වෙන නිබ්බේධික ප්‍රඥාව කලකිරෙන ස්වභාවයේ ඇයි නුඹට කලකිරෙන්නේ? මම මොකද්ද මෙච්චර දවසක් මේ කලේ. කලේ කියන කලකිරීම නුඹට ඇතුවේ. අනේ අපෝයි කලකිරීමක් නෙමෙයි ඒක. අනේ අපෝයි එකක් තමයි ඔක්කොම. ලෝක සමුදය නේද පුර. ලෝක සමුදේ මේ ලෝක සමුදේයි දකින්නේ. එතකොට බලන්නකෝ දැන් ඔන්න බලන්න. දාම්සොඬ රජුරවන්ට සියලු දහම එක්කොට කියන්න දේශනා කරපු වචන ටික මොකද්ද? අනිච්චාවත සංඛාරා. ඒක ඕගොල්ලෝ සිංහලට පරිවර්තනය කරගන්නකෝ. මොකද්ද අනිච්චාවත සංඛාරා කියන්නේ? අනිච්ච කියන්නේ මොකද්ද? පාලි වචනේ අනිච්ච කියන්නේ මොකද්ද? අනිත්‍ය. අනිත්‍යයි. සියලු වත කියන්නේ සියලු සංස්කාරය අනිත්‍යයි. මේ දැන් මේ කතා කරපු සංස්කාරය නෙමෙයිද මේ කතා කරලා තියෙන්නේ? එහෙමයි. ජවත සංඛාරා. උපාද වය ධම්මිනෝ. මේ හටගෙන වැය වෙන ස්වභාව ධර්මතාවය කුයි මේ? උපාද වේ ධම්මින උපජ්ජිත නිරුජ්ජති උපද නිරුද්ධ වී යන මේ ස්වභාවයේ දැකීම තමයි නිවන. දැන් මේට වැඩි දෙයක් තියෙනවද? නෑ. ඊට පස්සේ දැන් ත්‍රිලක්ෂණය ගැන කතා කරනකොට කියනවා සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති. දැන් ත්‍රිලක්ෂණයෙන් කතා කරන්නේ මේ සංස්කාරයන් පිළිබඳ නොවේද? එහෙමයි. ඊට පස්සේ දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මාර්ගේ ඥානං බවට පරිවර්තනය වෙන්නේ නුඹ සංස්කාරයන් පිළිබඳ මන අවබෝධයට පැමිණීම තුළ නොවේද? එතකොට සබ්බේ ඊට පස්සේ මොකද සමස්තයක් හැටියට කිව්වොත් සංකීර්තන පංච උපාදානස්කන්ධා දුක උනේ මෙන්න මේක දිසා නෙවෙයිද? මේ නාම රූප විඥාන ක්‍රියාවලිය නුඹට අවබෝධ වෙන තාක්කල් නුඹ අර උපාදානයට බැඳෙනවද නැද්ද? බැඳෙනවා. බැඳුණොත් ඔබ සංසාර දුකට ගොදුරු වෙනවද නැද්ද? ගොදුරු වෙනවා. එහෙනම් සංකීර්තන පංච උපාදානස්කන්ධා දුක්ඛා කිව්වෙත් මෙතන නෙවෙයිද? ඒකම දැන් උඹලට මේ වැඩි හොඳ අවබෝධයක් දැන් තියෙනවා නะ කවුරු කෙසේ කීවත් එහෙමයි සත්‍ය කියලා නේ ඕන් කරලා තියෙන්නේ හරිය හරි දැන් මොනනම් මේ රෙකෝඩින් ඔෆ් කරන්න මේ දැන් මම හිතනවා මේ අද සාකච්ඡාවේ රෙකෝඩ් වෙන ප්‍රමාණයදී තව මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න පුළුවන් චාමි. අමිල අද අපිත් එක්ක සම්බන්ධනා ඉස්සෙල්ලම මේ නිමල් කියලා මහත්මයෙක්. නිමල් මහත්මයා මේ ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න පුළුවන් මහත්තයාට. ප්‍රශ්න නැතත් ඔයාලට මේ සාකච්ඡාව පුරා ගිය කරුණු සම්බන්ධව මොනවාරි නිකන් සරල හෝ ග්‍රහණය වෙන ස්වභාවයක් තියෙනවාද? හොඳට ග්‍රහණය වෙනවා. ඉතාම හොඳට ග්‍රහණය තිබුණේ නමුත් නැවත නැවත අහන්න තවත් ඉන්නවා. ඒක වලින් කියන්න බැරි තරම් දැනෙනවාද? ග්‍රහණය ප්‍රශ්නයක් යොමු කරන්න යන්න පුළුවන්. මේ ආග්‍රීතිය ඉතින් ගොඩක් හොඳයි. හොඳට පැහැදිලි කරනවා. ටික තේරුණා ගොඩක්. මට පොඩි ප්‍රශ්නයක් වගේ ඉදිරිපත් වුණා. ඒක කියන්න දැන් ඔය මේ අපි අර වේගයෙන් සිදුවන ක්‍රියාවලියක් පිළිබඳ කතාව මේ
දැන් මේ සිදුවීම හරහා මේ කාලය කියන එකක් විද්‍යාමාන වෙන්නේ අන්නේ දෙක පොඩ්ඩක් සංසන්දනය කරලා පොඩි විස්තරයක් කියලු. මෙහෙමයි. දැන් තථාගතයන් වහන්සේ කිව්වේ මේ ලෝකය මේ සමස්ත කතන්දරේම පච්චුප්පන්නේදීනේ අපි අවබෝධ කරගන්න පච්චුප්පන්නේ කියන ප්‍රත්‍ය උපදින මොහොතේ. ඇසට රූප ප්‍රත්‍ය, කනට ශබ්ද ආදී වශයෙන් ප්‍රත්‍යෙන්නේ මේ ලෝකේ උපදින්නේ. මේ ක්ෂණයකින්. ඒත් මේ ක්ෂණයක් තුල උපදින ලෝකයට ඔයාට කාලපරාසයක් දෙන්න බෑනේ. කාලත්‍යයක් දෙන්න බෑ මේකට. හැබැයි කාලත්‍යයක් දෙන්න බැරි වුණාට බුදුහාමුදුරු කිව්වා මට මගේ බුද්ධ ඥාණයෙන්වත් මේ සිදුවෙන සිදුවීම, ඒ කියන්නේ ලහු පරිවත්තං චිත්තං. මේ සිතේ තියෙන වේගවත් ලහු පරිවර්ත ගතියට මට බුද්ධ ඥාණයෙන්වත් උපමාවක් දෙන්න වෙදයක් නෑ කියලා. එතකොට ඒ තරම්ම වේගයකින් සිදුවන ක්‍රියාවලියක් නේ නිමල් මේ සිත අපි දැන් මේ අත්දකින්නේ. එතකොට එවැනි ක්‍රියාදාමයක් අත්දකින අපිට පුළුවන්ද ඔන්න රූපේ හැටගත්තා, ඔන්න රූපය බිඳුනා, දැන් විඳීම හඳුනාගත්තා, හඳුනාගත්තට පස්සේ වේදනාව හැටගත්තා, වේදනාව හටගත්තට පස්සේ ඒක විතක්කයකට බඳුන් කරා. එහෙම කියන්න පුළුවන්ද මේ වෙන සිද්ධිය? කොයිම කෙනෙකුට මේ ලෝකේ කිසි කෙනෙකුට කියන්න පුළුවන්ද ඒක? බෑ. මේක ප්‍රඥාවෙන් දකගත යුතු දහමක් පමණයි. ඔව් මම කිව්වේ ඒකට. ඔව්. අර සිද්ධ වෙන වේගයෙන් සිදුවන ක්‍රියාවලියක් කියන වචනේ භාවිත කරන්න පුළුවන්ද කියන එක වගේ ප්‍රශ්න තමයි මම අහුවේ. පුළුවන්. එතන බුදුහාමුදුරුවෝ කිව්වේ ලහු පරිවත්තං චිත්තං කියලා කිව්වනේ. සිතේ ලහු පරිවර්ත වූ වේගයට දැන් සිතේ රූපයක් දැන් මං කිය වාහනයේ කෙලවනකොට පාර පේන වෙලාවේ පාර බලාගෙන වාහනේ ලවනවා ෆෝන් සද්දයක් එනකොට පාර පේන්නේ ෆෝන් සද්ද ඇහෙන්නේ හැබැයි අපි හිතනවා පාරක් දැක්ක රෝන් සද්දෙත් ඇහුණ කියලා. ඒතර ඒ බලන්නකෝ මේ සිද්දක එහෙට මෙහෙට යෑමේ වේගය නුඹට පුළුවන්ද කාලපරාසයක් දෙන්න ඒකට? ඔව් එතනින්ම තමයි වේගෙත් මතුවේනේ මේ කාලයත් මතුවේ. එතකොට ඒ කාලපරාසය දෙන්න බෑ ඒකට. ඊතරම්ම වේගවත්. يعني තප්පරයකින් මිලියනයක්ද තප්පරයක් 1000කට කඩලාද? ඒ නිසා බුදුහාඳුරු කෝ මට ඒකට උපමාවක් දෙන්න ඉල්ලන්න එපා මගෙන් කියලා. බුද්ධ ඥානෙන්වත් බෑ කියලා කිව්වා. ඒක සූත්‍රයක තියෙනවා ඒක නේද? ඔව් ලව් පරිවර්තන චින්තක් කියන වචනේ තියෙනවා මට පැහැදිලිව. ඔව්. මේ අපි කතා අපිට අර කාලේ කියන්න වෙනවා මට පැහැදිලි කිරීමේදී ඒක කියන්න වෙනවා මං ඉතින් දැන් කාලය කියන එකත් මේ අරහම නූපතින්නේ මේ දැන් කාලත් දෙන්න බෑ මේකට දැන් බුදුහාමුදුරු කිව්ව එකම එක වචනේ මේකට කියපුවේ මොකද්ද කිව්වේ බුදුහාමුදුරු කිව්වේ පච්චුප්පන්නේ කියලා විතරයි කිව්ව වචනේ ඔව් එතකොට අපි වේගෙන් සිතන සිතීමක් කියන වචනේ කොහොමද මේකට ඇඩ් කරන්නේ ඒකනේ බුදු වචනේ අර කිව්වේ ලහු පරිවත්තං චිත්තං මේක තමයි සිතේ ලහු පරිවත්තා වූ වේගයට මට උපමා ආකාශට එනම් හරි මම කරන්නම් පුතේ උපුල් මෙතිතුමා චාමිනී දුව ඇතුළු අමිල සම්පත් පුතා ඇතුළු සියලුම පින්නත් හැම දෙනාගෙම අවසරයි මම ගොඩාක් සන්තෝෂයෙන් අද පුණ්‍යානුමෝදනා කරන්නේ මට හිතනවා දැන් ඇත්තටම අපි මේ උපුල් මහත්මයාගේ මේ ධර්ම සාකච්ඡාව තුළින් පුදුමාකාර විදිහට අපිට සංස්කාර පිළිබඳව ඊළඟට සංස්කාර හට ගැනීම නැත්නම් ප්‍රභවස්ථානයේ පිළිබඳව මනා අවබෝධයක් ලැබුණා. ඒ වගේම දැන් අපිට පැහැදිලි කොයි ආකාරයෙන්ද
ekeni me koya karinda me salayatinika lokaya samudaya wanne koya karinda koya karin niyoda wanne kiyeneka pilibandawa mana avabodayak labuna ekeni salayatinika lokaya kiyuwam man hitanawa dan lokaya kiyanne me bambayak pamana sharire sharire tulin tamai me salayatinika lokaya naththam lokaya hataganne oka hugodenikota mata hitanawa den ara avabodha nokaragena inna deyak wadda kiyalath hitenawa ekeni salayatinika lokaya kiyuwam apita api dannawa ehin kanin nasin divin kayin manasin labana addakima etukota me addakima labana mohota naththam eka hataganna salayatinika addakima labana mohota ithamathma wedagath kiyana ekak e pilibandawa mana avabodayak laba gata yutui e laba ganima tulai me lokaya samudaya wanne kiyana ekak inpasuwa inpasuwa apita e sthane prabhavasthane ativena ekenne apita me ativena samudaya ekenne tanhava bijaya hataganne kotanada anne pilibandawa mana avabodayak tibunama apita puluwan wenawa apita hakiyawa labenawa attara me api patija sampada kriyavaliye patiloma chakraya koya akarein kriyaatmaka karaganna avashyada kiyana eka pilibandawa api koya akarein katayutu kalayutuda කියන එක පිළිබඳව මනා අවබෝධයක් එනවා ඒ වගේම අපි දැන් දන්නවා අපිට හොඳ අවබෝධයක් තියෙනවා ගාක් අවිද්‍යා සහගත පුද්ගලයින්ට නැති දෙයක් තමයි අවබෝධ නොකරගත් දෙයක් තමයි මේ පටිච්ච සමුපාදයේ අනුලෝම චක්‍රය එතකොට මේ අනුලෝම චක්‍රය කියන එක මේ අපට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවබෝධ නොකර දුන්නත් සාමාන්‍යයෙන් පවතින දෙයක් තමයි මේ අනුලෝම චක්‍රය කියන එක ඒ ආකාරයෙන් තමයි අපේ ජීවිතේ නැත්නම් අපි අත්දැකීම් ලබන්නේ සලායතනික අත්දැකීම් ලබාගෙන අපි මේ සංසාර දුකට නැත්නම් සංකිටේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛා කියන තැනට ගොදුරු වෙනවා ඒක සාමාන්‍ය සිද්ධියක් අන්න හරි ඒ නිසා අපි අනේ ඒ දැනුම ලබා දීම පිළිබඳව ඇත්තටම මට වචන කියන්න තරම් වචන මදි කියලා හිතනවා ඒ තරමටම පැහැදිලිව අපිට කර්ම කාරණා උපදෙස් ලබා දෙමින් කරන මේ කාර්යයට අපේ උපුල් ප්‍රනාන්දු මැතිතුමාටත් චාමිනී දුවත් අමිල සම්පත් පුතා